අපි අද ඇතුළුනේ එක දවසකුත් මෙතෙන්ටම ආවා මේ ගොඩනැගිල්ලට ආවා හැබැයි මෙතෙන්ට නෙමෙයි තමයි ජනතා විතුරුනේ 1971 පිළිබඳව කතා කරන්න අපි මේ ගොඩනැගිල්ලට ආවා මේ තමයි ජනතා විතුරුනේ ගොඩනැගිල්ල අද 1 to 1 මුණ ගැහන්නේ ටිකක් විශේෂිත පුද්ගලෙක් එක්කලා මම හිතන්නේ ඔහු 1 to 1 එකකට හමු වෙලා තිබුණ නැහැ මීට කලින් 1 to 1 අපේ වගේ නෙමෙයි මේ වගේ වෙනම සාකච්ඡා කොටක් තිබුණ නැහැ ඔහු තමයි ජනතා විතුරුනේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා සහෝදරයි අයිබොන් ටිලින් සිල්වා සහෝදරයි අයිබොන් අයිබොන් අපි ඉන්නේ දැන් මේ ඔය කාර්යාලේ මේ ඔය කාර්යාලේ මේ නිතර පාවිච්චි කරන පොත්පත්ද ඔව් මේ තමයි ඉතින් මගේ වස්තුව කියලා කිව්වොත් හම්බ කරපු දේවල් හම්බ කරපු දේවල් හම්බ කරපු දේවල් මේක නිරන්තරයෙන් පාවිච්චි වෙන දේවල් මේක නිරන්තර පාවිච්චි කරන දේවල් ටික ඔව් වැඩ කරද්දි යුදවලු අභේවසම්ගේ පරිවර්තන සාහිත්‍ය ගණනාවක් ගොඩක් තියෙනවා මේ නව කතා ටික මෙතන තියෙනවා සමාජ විද්‍යා ටික තියෙනවා ඒ කියන්නේ නව කතා තියෙනවා කියනම නව කතා කියවනවා කියන්නේ ඔව් පැහැදිලිවම කියවනවා උඩ තියෙනවා ලෙනින්ගේ විලුම් ටික තිබෙනවා ටික අර මේ තියෙනවා ඉතින් තෝරාගත් කෘති ටික තිබෙනවා මොකද මේ ඡායාරූප ටික මේක මේ චීන ගිය වෙලාවේ ගත්ත ඡායාරූප තියෙනවා මේ ඔබ ඉන්නවා මේකේ ආ මෙතන ඉන්නේ මේ පොත් ටික එතකොට මේකත් තියෙන මෙතන ගොඩක් ඉංග්‍රීසි පොත් ටික තියෙන මෙතන චරිත කතා තමයි මෙතන තියෙන ගොඩක් ඒ කියන්නේ නව කතා චරිත කතා චරිත කතා වල ඊතරම් ප්‍රේමණීයයි චරිත කතා වල ඊතරම් ලෝල් කරලා තියනවාද ගැටිලා තියනවාද මේකේ ෆිදෙල් ගේ තියනවා චේ ගේ තියනවා ඩෙන් ෂාවොපින් හියුගෝ චාවෙස් චින් පෙන් සී ජින්පින් අලුත් ජනාධිපති මේ චීනේ ඉන්න මේ පොත ඔව් මේක ලැබුණු පොතක්ද නැත්නම් ඉලදී ගත්ත පොතක්ද නෑ ඔක ලැබිච්ච මේ ගොඩක් ලැබිච්චා මේ ඊට පස්සේ මාවසේතුන් ඒ ටික තියෙනවා මේ නිරන්තරයෙන් මේවා පෙරලා බලනවා දහපෝසාරයක් කියනවාද ඕන කරන්න වෙච්චා මොනවද පුංචි පුංචි සමරු තිරෙන වගේ මේ ඔය එකින් එකෙන් හම්බෙච්ච ඔය විදේශගත ආයේ මෙහෙට ආවම තන පොත් කාර්යාල වලින් ඒ වගේ හම්බෙච්ච පොඩි පොත් ටිකක් තියෙනවා ප්‍රඥානේ ප්‍රඥා වෙලම්තු ඔක්කොම තියෙනවා වෙලම් සියල්ලම තියෙනවා පරිවර්තන ටික පරිවර්තන ටික මේ තමයි ටිල්වින් සිල්වා සහෝදරයා සමහරු ටිල්වින් සිල්වා අයියා සමහරුන්ට නම් ටිල්වින් සිල්වා මහත්තයා සමහරුන්ට තාමත් සුසිල් අයියා සුසිල්යි සාමත් සුසිල් ඒ කතාව අහ කරව සූදානම් වෙන්නේ අද වෙනදාට වඩා වෙනස් වැඩක් වෙනදාට වඩා වෙනස් කෙනෙක් එක්කලා 1 to 1 ජනතා විතුරුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග අපි ඉඳගමුද ඉඳගමු අපි ටිල්වින් සිල්වා මම අහන්න වඩාත්ම ප්‍රිය කරන්න ජීවිතේ ටිල්වින් සිල්වා කියනවටද ටිල්වින් සහෝදරයා කියනවටද ටිල්වින් අයියා කියනවටද ටිල්වින් මහත්තයා කියනවටද සමහරු එහෙමත් කියනවට ඇහෙලා තියෙනවා සුසිල් අයියා කියනවටද මෙහෙමයි ටිල්වින් මහත්තයා කියනවා මම කැමති නැහැ ඇත්තට අකමැතිමද හරි ඒක ඇරලා අයින් කරා දැනට අපේ හුඟ දෙනෙක් කතා කරන්නේ මට මම වැඩිමල් නිසා අයියා කියලා නැතු අයියා කෙනෙක් හින්දා නෙමෙයි වැඩිමල් නිසා අයියා කියලා කතා කරනවා ඉතින් සහෝදරයා කිව්වත් අයියා කිව්වත් දෙකම එක වගේ වයස එක්කල හිතලා මමත් අයියා කියනවා ඔව් මම කැමතියි මගේ රැවුලයි දුනට තාමත් රැවුල සුදුයි කොණ්ඩෙත් තාම සුදුයි නෑ සුදු වෙලා නෑ ඉතින් නෑ මම කැමතියි කතා කරන්න දැන් ඔත් එක්කලා බොහෝ දෙනා කතා කරලා තියෙන දේශපාලන ගැන ඒක තමයි ඔබෙන් අහලම තියෙන දේ ඔබ හුරු වෙලා තියෙන දේත් ඒකම තමයි නිකන් වෙන ප්‍රශ්න අහපුවම උත්තර දෙන්නත් බෑ බෑ වගේ අවස්ථාවක් අපි දැකලා තියෙනවා සමහර වැඩසටහන් වල මුල්ම ප්‍රශ්න මං අහන්නේ මට කියන්නකෝ සම්පූර්ණ නම මේ ස්ත්‍රී ටිල්වින් සිල්වා හරි जनता प्रधान लेखमें අනු හතරේ පක්ෂේ ගන්න විලාවේ පක්ෂේ බලේ ගන්න විලාවේ පක්ෂේ ලේකම්කම ගන්න විලාවේ වයස කීයක් වුණාද ඔව් ඇත්තම ගත්තොත් මම ඉපදුනේ 1956 56 විප්ලවී ඔය කියන විප්ලවයක් තියෙනනේ 56 ඒ අවුරුද්දෙම තමයි දීපදලා තියෙන්නේ හරියට මාසෙ පෙබරවාරි මාසෙ දිනේ 26 පෙබරවාරි 26 56 පෙබරවාරි 26 මම මේ කියන්නේ කාට හරි උපන් දින සුභවතමක් කියමේ වන්ඩ ඕනොත් ඔන දිනෙත් කිව්වා ඕන නැති නිසා ඕන්න උනොත් කියලා මම කියේ හරි එතකොට ඉතින් දැන් කොහොමද මේ ලේකම්කම ගන්න වෙනවද ඒකට ලේකම්කම ගන්න උනේ ඔය 95 එතකොට පක්ෂ විනාශ වෙලා නේවත අපි හදන්න පටන් ගත්ත වෙලාවක එතකොට පක්ෂ ලේකම් ලෙස එතකොට හිටියේ සෝමන් සමරසිංහ සහෝදරයා එතකොට විදේශගත වෙලා හිටියේ එතකොට නිල කටයුතු වලදී ප්‍රධාන ලේකම් විදේශගත වෙලා ඉන්න එක බාධාවක් තියෙනවා දෙක අපට විරුද්ධ කණ්ඩායමක් පක්ෂයි අයිතිය ගන්න කුමන්ත්‍රණයකුත් කරමින් හිටියා 94 95 කාලේ
එනිසා අපට ඕන වුණා පක්ෂයේ ඔය කුමන්ත්‍රණ වලට දැන් අඬන කැබිනට් නෝන ඇමතිවරුත් හිටියා. දැන් නැහෙන් අඬනවා මට ඇමති කමක් නැහැ කියලා. ඒ අයත් හිටියා කුමන්ත්‍රණේ පිටිපස්සේ. චන්දිකාගේ ආණ්ඩුව ආණ්ඩුව කාලේ. ඉතින් එනිසා අපට වුණා අපි තංගල්ලේ සමුලුවක් විශේෂ සමුලුවක් තියලා ඒකෙන් තමයි මම ප්‍රධාන ලේකම් බෝඩට පත් වුණේ. සෝම සොදර තමයි යෝජනා කරේ මේ වගේම ගන්න කියලා. සිසර ඇත්තට ගත්තොත් මම දේශපාලනේ පටන් ගත්ත දවසේ සිටම 95 ඔය සමුලුව දක්වාම වැඩ කරේ පක්ෂයේ මේ ප්‍රසිද්ධ නොවන රහසිගත දේශපාලන රහසිගතව නෙවෙයි නෝ ප්‍රචාරක දේශපාලනේ වැඩ කරේ නෑ මං අහපෝ යන්නම් එහෙමනම් දැන් ඔයාම කියන නිසා පක්ෂයේ වැඩ පටන් ගත්තේ කොයි කාලේද ජනතා එක්තුනට සම්බන්ධ වෙන්නේ 1978 එතකොට ඒ කියන්නේ තහනම් නොකළ සමයේ ඔව් ඒ කියන්නේ 71 මගේ සම්බන්ධයක් තිබුණ නෑ ඊට පස්සේ 1977 න් පස්සේ පක්ෂිනේ වැඩ පටන් ගන්න ඕනේ රෝන් සොදරෙන් දහස් වෙනවා 77 අග ඊට පස්සේ 77 න් පස්සේ රැස්වීම මාලාවක් යනවා පළවෙනි රැස්වීම තිබ්බ රෝන් සොදරලා මේ කොළඹ අයිට් පාක් එකේ මට මතක තාලට දෙන රැස්වීම තිබ්බා නුවර බෝගම්බර පිටියේ ඒතර ඒ කාලේ මම නුවර ගිල්ල හිටියා කිසියම් කටයුත්තකට කිසියම් කියන්නේ කියන්න බැරිද නෑ පුළං පුළං මේ මේ කියලෙමු එතකොට ඊට පස්සේ බෝගම්බර රැස්වීම බලන්න මං ගියා එතකොට රෝන් සොදර පයින් ආ රැස්වීමට රෝන් සොදර කතා කරා තව කීප දෙනෙක් කතා කරා ඊට පස්සේ ඒ කාලේ සාමාන්‍ය සම්ප්‍රදාය පක්ෂ තිබුණා රැස්වීම ඉවරලා ආධාර ඉල්ලනවා එන අයගේ රෝන් සොදර වේදිකාවේ කකුල් දෙක පල්ලෙහාට දාලා ඉඳගෙන ආධාර ඉල්ලුවා ඉතින් හැමෝම ගිල්ල කීය කරනවා මමත් ගිහිල්ලා පුංචි මුදලක් අතර තිබ්බා එතකොට අතින් අල්ලගෙන කිව්වා ආධාර කරලා මදි පක්ෂිට ඇල්ල වැඩ කරමු කියලා. ඉතින් දැනගෙන නෙමෙයි. ඔබව දන්නේ නැහැ ඔබ අඳුරන්නේ නැහැ. මම දන්නවා යා රොන්සොර විජේර කියලා. නමුත් මම දන්නේ නැහැනේ මම නිකන් සාමාන්‍ය කෙනෙක් නේ. එතකොටත් පක්ෂ ගැන හැඟීමක් තිබ්බා සමාජවාදීන හැඟීමක් තිබ්බා. ඊට පස්සේ මම ආපහු ගෙදර එනවා ගමේ එනවා. කළුතර. ඔව් බේරුවල ගෙවල් මුල්ලපිටිය මගේ ගම. එතකොට ආවට පස්සේ ගමේදී සම්බන්ධ වෙනවා පක්ෂයට. ඉතින් සිට දැන් අර කතාව කියන්න බුණා නුවර ගිහලා හිටියේ මොකටද? ඔව් ඇත්තට ගත්තොත් මෙහෙමයි දැන් මම ටිකක් අපේ ගෙදර ගත්තොත් සෑහෙන මේ මේ ආර්ථික වශයෙන් ඉතාම දරිද්‍රතාවයේ ගිලිච්ච පවුලක මම පවුලේ වැඩමුළා වෙලා හිටියේ. එතකොට මම උසස් පෙළ කරමින් හිටියේ අලුත් ගම විද්‍යාලයේ. මොනවද උසස් පෙළ විෂයන් වලට තෝරගන්නේ? කලා විෂයන් කරේ මම. එතකොට සිංහල, බෞද්ධ සංස්කෘතිය ඔය විෂයන්. ඊට පස්සේ ප්‍රශ්නයක් වුණා මේ ආර්ථික අමාරුකම් නිසා මට අධ්‍යාපනය අතරමඟ නවත්තන්න සිද්ධ වුණා. මොකද ගෙදර බර අරින්න සිද්ධ වෙයි. ඔව් මම පොළොවේ වැඩමුළා මට තව නංගී කෙනෙකුගේ මල්ලා තුන් දෙනෙකු හිටියා. තාත්තා අසනීප තත්ත්වෙන් හිටියේ. එතකොට ගෙවල් ණය වෙලා මේ දේ රට ණය වෙලා තියෙනවානේ. ණය බරේ පීඩාව අපිට දැනෙනවානේ. ඒ නිසා මම රැකියාවක් හොයන්න ගියා. ඊට පස්සේ මම සංචාරක හෝටලයක extra කාලයක් වැඩ කරා කම්කරුවෙක් හැටියට. කියන්නේ කොළඹ කිට්ටුවද නැත්තම්? නෑ මොරගල්ලේ තියෙන කොන්ෆිෆි බීච් හෝටල් කියලා තාම තියෙනවා. ඒකේ වැඩ කරා කම්කරුවෙක් හැටියට. ඊට පස්සේ එතන ඉන්න මහත්තයෙක් මම අඳුනගත්තා. මට බොහොම හිතවත් වුණා. එයා නුවර ගියක් හදන්න පටන් ගත්තා. ඒක බලන් ඉන්න විශ්වාසන්තයෙක් යාට ඕන වුණා. මට ඊට පස්සේ කිව්වා එහෙන්න කියලා. ඊට පස්සේ මම එහෙ ගියා. ඒගොල්ලෝ කියලා නතර ඉතන නතර වෙලා. ගිය හදනේ එතන නතර වෙලා ඉන්නවා. නතර වෙලා ඉතින් එතන ඒක බලාගෙන හිටියේ. ඒ කාලේ තමයි ඔය. ඒ කියන්නේ ඒ දෙවිල් රසාවද? පළවෙනි රසාව කොන්ෆිග් එකේ කම්පරුවේ. ඒක එහෙම. ඊට පස්සේ කොන්ෆිග් එකට කරු මහත්යාරයා. එයත් එක හිටියේ. ඊට පස්සේ මම ඒක ඉවර කළා ඊට පස්සේ ආයෙත් මට කොන්ෆිග් රසාව දුන්නා. කොමාරි ඔය 79 මුල වෙනකන් රස්සා කර කර හිටියා. ඊට පස්සේ 79 මුල රස්සාවල් දාලා පූර්ණ කාලික ආවා. දැන් අපි දේශපාලනය ගැන කතා කරන්න නැහැ ඒකට වෙන මොනවද කතා කරන්නද නේ? ඔබත් එක්කලා කතා කරන්න තියෙන්නේ ඒකම තමයි මට පේන හැටියට. දැන් ওই රස්සාවල් දාලා එනකොට අම්මා සහ තාත්තා ආර්ථිකවත් අමාරුයි. ගෙදර වැඩිමලා වැඩිමලාට අපේ සංස්කෘතියත් ඉතින් වැඩි බරක් දරන්නත් වෙනවා ගෙදර ගැන. අම්මා හැම මොනවද දැක්ව ප්‍රතිචාර? මට මතකයි ඔබ එක සැරේක කියලා තිබුණා ඒ කතාව මං අහසේ ඔබෙන් අහගන්න එක. අපි ගත්තොත් මම හිතන්නේ මගේ මගේ බැඳීම වැඩිපුර තිබුණ අම්මත් එක්ක. තාත්තා ටිකක් තාත්තා හොඳයි නමුත් පොඩි දුරස්භාවයකින් ගනුදෙනු කරා. දුරස්භාවයක් සහ ටිකක් ඔය සරයි. එහෙම කෙනෙක්. එතකොට දැන් අපි ගෙදර ආර්ථික පීඩණයෙන් වැඩිපුරම පීඩාවෙන් ඉඳි අම්මානේ. ඒක දැනෙනවා. ඒ නිසා අපි පොඩි කාලේ ඉඳලම කීයක් හරි වන්න උත්සාහ කරා. දැන් අම්මා ලෙලිතල් ලනුඹරනවා. එතකොට අපි ඒකට උදව් කරනවා. ලනුඹරන මැෂින් එකක් තිබ්බා අපි ගෙදර. තාත්තේ වැදුවා. තොරක කරකවලා උදව් කරනවා. මොම හිටියේ. එතකොට ඒ නිසා රස්සාවකට යනකොට බොඩි අකමැත්තකුත් තිබ්බා ගෙදරින් ඉගෙන ගන්න හොඳයි කියලා නමුත් මම මට තේරුණා ඉගෙන ගන්න විදියක් නැහැනේ මේ ප්‍රශ්න ඇත්තේදී රස්සාවට ගිහින් පස්සේ මම නාස්ති කරේ නැහැ පුංචි පුංචි වැටුපක් ලැබෙන්නේ කාලේ පළවෙනි වැටුප කොයි වගේ ගානක්ද රුපියල් 7යි දවසට
සාමාන්‍ය කම් කරුක වැටුපනේ එතකොට ඒවා එකතු කරලා ඔය සීට්ටු දාලා රමේ කරලා අවුරුදු එකමාරක් දෙකක් යනකොට ණය බේරලා ටිකක් අර අර පීඩාව අඩු කරගත්තා එතකොට එහෙම තියෙද්දි තමයි මම තීන්දුව ගන්න පක්ෂ ෆුල් ටයිම් එන්නේ යාන්තම් ගෙදර ණයවර ඉවරලා ඔලු උස්සගෙන එන කාලේ ඔය එතන මල්ලා චුට්ටක් ලොකු වෙලා එතන මොකද ඉස්කෝලේ යනවා ඒගොල්ලෝ අම්මා මට දේශපාලන ගැන එපා කිව්වේ නැහැ මොකද අම්මා හිතුවා මගේ පැත්තේ හිටියේ හැබැයි අම්මගේ මගෙන් ඇහුවා පුතේ වැඩ කරාට කමක් නැහැ සතියේ දවස් දෙක තුනක්වත් වැඩට යන්න බැරිද කියලා ඒ කියන්නේ යාට තියෙන ආදායම නැති ආදායම නැතිවනේ එතකොට මම එතකොට මම තද තීන්දුවක් අරන් හිටියේ නෑ මම මේකට යනවා කියලා තින්ස මම කෝ නැහැ එහෙම කරන්න බෑ මම දැන් මෙච්චර කාලයක් මේක කරා දැන් යම් කිසි තත්ත්වයක් තියෙන ඕගොල්ලන්ට ඉවතන පුළුවන් මට තව උදව් කරන්න පුළුවන් වුණොත් මම උදව් කරන්නම් නමුත් මම මේකේ වැඩ කරනවා කියලා ඊට පස්සේ පක්ෂි ෆුල් ටයිම් වල පටන් ගත්තා ඇත්තම ගත්තොත් මෙහෙම දැන් ඔය දැන් අපි පක්ෂි පුරුණ කාලේ කෙනකොට අපි හුඟ දෙනෙක්ගෙන් එන ප්‍රශ්න මැසිවිල්ලක් නෙමේ ගෙදර ප්‍රශ්න ගොඩක් අයියේ නැත්තම් සහෝදරයා අමාරුයි කියලා ඒ කියන්නේ ආර්ථික අමාරුකම් නිසා කෙනෙකුට ෆුල් ටයිම් කරන්න බැරි නම් මම කවදාකවත් පුරුණ කාලිකෙක් වෙන්නේ නැහැ මොකද ඊතරම් ආර්ථික අමාරුකම් පිටතර තිබුණා ඒ කියන්නේ දැන් කවුරු හරි එහෙම කියනවනම් ඊට වඩා ආර්ථික අමාරුකම් තිබුණා තිබුණා ඇත්තටම ඒක වින්ද ඇත්තටම හැබැයි එහෙම තියෙද්දි මම ආවා ආවම අපේ ගෙදර කවුරක්වත් බඩගින්නේ මැරුන්නේ නැහැ අද වෙනකොටත් ජීවත් වෙනවා ජීවත් වෙනවා සහ ඒගොල්ලෝ පොඩි පස්සේ සතුටකුත් ආවේ ඒගොල්ලන්ට තමන්ගේ අයියා තමන්ගේ දරුවා අයියා තමන්ගේ දරුවා මොකක් හරි සමාජය ඇතුලේ අර සාමාන්‍ය ගමන තුන ගමන ජීයේ පිළිබඳව නිසා මම කියන්නේ අපි හැමෝටම ජීවත් වීමට ක්‍රමයක් හදා ගන්න පුළුවන් හැදෙනවා. ඒ නිසා අර මේක ලෝකෙන් නැතුම් බැරි මිනිස්සු නැහැ කියලා කතාවක් තියෙනවනේ. පවුලකට උනත් එහෙමයි. එහෙම තමයි. ඒක ලෝකෙට බැරි නම් ගෙදෙටත් එහෙමමනේ. එහෙමනේ. ඒ නිසා ඒ අමාරුකම් තියෙද්දි ආවේ එහෙම තමයි විදේශපාලක වුණ ප්‍රංගත්තේ. දැන් ඔය කියන හොඳම කාලේ තරුණ කාලේ යෞවනම කාලේ හරියටම ගොත් භද්‍ර යෞවන කාලේ පොඩි hina වුත් යන වගේ මට දැනෙන්නේ ඩිලුනා සහෝදරයාගෙන්. ප්‍රේමයක් තිබුණ නැද්ද ওই වයසේදී? පාසල් ප්‍රේමයක්. එහෙම නැත්නම් ඊට පස්සේ එළියට ආපුවාම ප්‍රේමයක්, ප්‍රේම සම්බන්ධතාවයක්. ඇත්තම ගත්තොත් දැන් මේක කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. පාසල් යන කාලේ මට ප්‍රේම සම්බන්ධතාවක් තිබුණේම නැහැ. ඒක ඕන නැති නිසා නෙවෙයි. එකක් මම මුලින්ම ගියේ අපි ඔය ගමට අල්ලපු ගමේ කළුවාමෝදර කන්දේ විහාර කියලා පන්සල. කන්දේ විහාර පන්සල ගියා. එතන ඉස්කෝලේට ගියේ. හය පන්ති දක්වා එතනට ගියා. ඊට පස්සේ හය පන්ති පස්සේ අලුත්ගම විද්‍යාලයට යන්න ඕනකම තිබ්බා. ඒකේ විභාගයටත් මම ගියා විභාගෙ මම තේරුණා ඒ දවස්වල තියෙනනේ ඇතුළත් TV විභාගයක් විභාගය ඒකට ගියා තේරුණා තේරුණාට පස්සේ ඒ කාලේ හිටියේ අලුත්ගම විද්‍යාලයේ මේ මේ විදුහල්පතිවරයා ඩග්ලස් F ගුණවර්ධන කියලා මම මේ ගුණවර්ධන ඉන්නේ ලෙස් ගුණවර්ධන ඒ පවුල පවුල්වල අර එන තද විනයක් තිබ්බා යාට වාමාංශිකයි එයා තමයි ප්‍රින්සිපල් ඒ කාලේ එයා ලියුමක් කියලා තිබුණා අපි හැමෝටම ලියුමක් මට කරන්නේ නෙවෙයි ඒ තෝරාගත්ත ළමයින් ළමයින්ට ඇතුල් වෙනකොට නිල් පාට කොට කලසෙම සුදු පාට කොට කමිසය සපත්තු මේස් ඕකේ දැන් ඇත්ත ගත්තොත් ওই ටික අරන් දෙන්න අපේ ගෙදරට කමක් නැහැ ඒක හැපිල වැඩක් නැහැ නේ ඒක ප්‍රතිඵලය වුණේ මම අලුත් ගෙදරට යන්න නැතුව මේ හයෙන් පස්සේ බේරවල මංගල පිරුණට ගියා ඒ කියන්නේ අර ඉස්කෝලේ තිබුණ හයිට විතරයි හයිට විතරයි මංගල පිරුණට ගියා ඒ කියන්නේ චිල්ඩ්‍රන් සිල්ලා කුඩා දරුවාට හයෙන් පස්සේ ඉස්කෝලේ යන්න තිබුණේ අලුත් ගමට හැබැයි यूनिफॉर्म में हेडी टील लगो सापत्तु देकर मेस देकर नील पाट सुधु पाट अत कोटा कमी से नील पाट कोटा काली समा साहब ऐनी मूत्ती है ना मेस सियाल लगाने वक्त कमान नतीनी सायन ने पीरी बने कटा दिया बने मंदा इधर बस इतने तो कोटा इतना इन्ने बिक्षु नान से ला पीरी मिला माय इतने गैरला माय नहीं ये तो कोटा एक एक हेतु ना देखा कोमत में आप यार दुप्पत कमी पीड़ा भी दिनवाने सामान्य आप गत्तो समाज जो प्रेम संबंध है कहते कोटा में सहन बलपान ඒකත් තිබුණා ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ සමත් වුණා සමත් වෙලා උසස් පෙළ කරන්න විද්‍යාලයට ගියා හරි යන්න බැරි වෙච්ච ඉස්කෝලේ ඉස්කෝලේ දාපෝ ගියා අවුරුදු දෙකනේ හිටියේ 73 ගියා 75 අයින් වුණා මම ඉතින් එතකොට ගත්තම වෙන දේ තමයි දැන් අපේ පන්තියේ හිටපු ගෑනු පිරිමි ඔක්කොම ළමයින් ගෙන් මන් තමයි බාලයා අහන්න ඉතින් මොකද එනෙක් දෙපාර තුන් පාර විභාග අපු ගැට්ටිය එතකොට එහෙම ගත්ත ගෑනු ළමයි ගත්තොත් ඔක්කොම අවුරුදු විද්‍යාලේ මගේ අක්කලා අක්කලා ටික වෙන්නේ ඒක අක්කලා ටික හිටියේ අපේ පන්ති හිටියා. ඒ අක්කලාට ප්‍රේම කරන සම්ප්‍රදායක ඒ කාලේ තිබුණ නැහැ ඇත්තට. නෑනේ. සහ කොහොමත් නිකන් මොකක් හරි මම නිශ්චිත හේතුවක් මට තේරෙන්නේ නැහැ. දුප්පත්කම අරකම එක ඔක්කොමත් එක්කෙන් පාසල් ප්‍රේම තමයි තිබුණ නැහැ. ඊට පස්සේ ගමේ තිබුණෙත් නැහැ. ඊට පස්සේ පක්ෂයට එනවා. පක්ෂයට ආවට පස්සේ අපි ආපු ගමම අර විප්ලවවාදී සංස්කෘතිය තදට පිහිටිනවනේ.
එනිසා පක්ෂය තුල ඒව හදාගන්න නැහැ කියන දණක හිටියා. නේද නීතියක් තියෙනවා ටිලිසෝ. හැමෝම කියනවනේ මේ JVPI ට කියන දේ ජනප්‍රිය දේ තමයි JVPI කාර්යයන්ට ලව් කරන්න තහනම්. එහෙම එකක් තිබුණාද? එහෙම නීතියක් තිබුණ නැහැ. අපි අහලා තියෙන විදිහට රෝහණ විජේර කියන්නේ ඉතාමත් සුන්දර ප්‍රේමවන්තයෙක්. ඔව්. ඉතින් පක්ෂය කට්ටිය ඒව කරාරෙම කරා. නමුත් මට නිකන් හිතුණා අර ඒව පටන් අරගෙන කොමත් ආදරය පටන් ගත්තම ඒකට වගකීමක් උතුන. ඒකට වගකීමක් තියෙනවනේ ඒක නිකන් විහිළු කරන්න බෑනේ. එනිසා මුල් කාලේ තිබුණ නැහැ. එහෙමකක් ඊට පස්සේ පක්ෂ තහනම් වෙනවා 83 තහනම් කරනකොට කොහෙද වැඩ කරන්නේ ඩිල්සෝ මම දිගටම වැඩ කරේ කළුතර දිස්ත්‍රික්කේ වැඩ කළේ එතකොට තහනම් වෙනවා තහනම් වෙනකොට මම කළුතර දිස්ත්‍රික්කේ තරුණංශයේ දිස්ත්‍රික් සංවිධායක බිරුලාසන සංවිධායකවම හිටියේ ඊට පස්සේ තහනම් තුලක් වැඩ කරන් යනවා ඊට පස්සේ ඔය 85 වගේ මට මතක මාතරින් සහෝදරියක් ආවා මේ දිස්ත්‍රික් වැඩ කරන්න අපි අවුරුද්දක් විතර වැඩ කරන් හිටියා ඊට පස්සේ ඔය 87 මුල හරිය යත් එක තමයි මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ඇතුළු. ඉතින් තමයි බැඳි. නම? සීතා. වයස කීයද දෙන්න ඩේ වෙනකොට? මට ඒක කොහමද කොළු කාලේනේ. හරියට උගත්තු කොළු කාලේ තරුණ කාලේනේ. කවුද ආදරය ප්‍රකාශ කරේ? කැමැතිද කියලා ඇහුවේ කවුද? ඒ පැත්තෙන් තමයි මේ අදහස ආවේ. ඒ පැත්තෙන් කිව්වහම ගොඩක් නේ. පැත්ත කිව්වහම ගොඩක් අය ඉන්න මාතර දිස්ත්‍රික්ක සම්බන්ධකම් තියෙනවා නෑ නෑ. මම ඍජු අහන්නේ ප්‍රශ්නේ. හරියටම කාගෙන්ද ආවේ? මේ සීත සහෝදරිය තමයි සුජාතා කියලා අපි ඒ කාලේ ඒ පක්ෂෙන් කතා කරේ සුජාතා කියලා. සුජාතා සුසිල් සහෝදරයාගෙන් එතකොට ඔබට කතා කරන සුසිල් කියලා වෙනකොට. සුසිල් අයියාගෙන් කොහොමද ඇහුවේ නිකන්? වචන ටික මතකද? එහෙම මතකයක් නෑ. ඒ තරම්ව මතකයි? ඔව් මට නිකන් ලියුමක් තියලා තිබ්බා කැමතියි කියලා. නමුත් ඒක ඒකට මම එකක් මහා කිව්වෙත් නෑ. කෙලින්ම අතර දුන්නද කවුරු හරි තේවුවද? නෑ නෑ අතර දුන්නා. මොනා කියලා දුන්නේ? මෙන්න මේ ලියුමක් තියෙන පොඩක් බලන්න කිව්වද? ඔව් ඊට පස්සේ ඉතින් බැලුවා. ඊට පස්සේ ඒත් එක ගණන් ගත්තේ නෑ වැඩි නිකන් හිටියා. පස්සේ නිකන් අර එහෙම ඉන්නකොට හැදෙනවානේ මේ බැඳීම. ඒකට වැඩ කරනවා අපි කවුරු පූර්ණ කාලික මාත් පූර්ණ කාලික. ඊට පස්සේ තමයි මට මතකයි දාලට 87 අප්‍රේල් වල තමයි අපි අතර සම්බන්ධේ ගොඩ නැගුණේ. එකඟ වෙලා. एक पत्ते रट गिनी अर सब असुहत वे दिन रट उम बेगी जूली लंगे प्रेम मम्मी अहनि प्रेम कर प्रेम संबंध अतना दूनवाणी मंगे आदरने मंदने बस मैं असुहते सेप्टेंबर मसे पत्ते सीता सहोदरी अतन पत्ते එයා පත්තුණා 88 එයාත් අවුරුද්දක් හිටියා මේ මේ මෙතන කාන්තාංශේ වෙලිකඩ ඉතින් මුල් කාලේ මම බලන්න තාව හිරගෙදර විසිට් වෙනවා අපේ අම්මත් එක්ක මොකද ඒ කියන්නේ ගෙදර දැනගත්ත වෙනකොට අපි සම්බන්ධ හැදිච්ච ගාම මම අපේ ගෙදර එක්කන් ගිහලා ගෙදරට අඳුරලා දුන්නා හා ඒ කියන්නේ ඊට කලිනුත් පක්ෂ සහෝදරයෝ ගෙදර එක්කන් යනවා ගෙදර යනවා සාමාන්‍යයෙන් අපේ ගෙදර පක්ෂ ගෙවල් වල හිමනේ පක්ෂයට අදාළ ගෙවල් වල සහෝදරයෝ කවුරුත් යනවා ඔය නැතත් ගෙදරට යනවා ගෙදරට යනවා අර ගෙදර දැනගත්තේ කොහොමද සිතලා ගෙදර ඒගොල්ලෝ ගෙදර දැනගන්න තියාගෙන ඉන්නේ නැති මට මොකද මම යන්න උන්නේ නැහැ යන්න උනේ ඊට කලින් හිර ගෙදර ගියා ඒ කියන්නේ පෙම්වතියගේ ගෙදර යන්න කලින් හිර ගෙදරට යන්න උනා හිර ගෙදර විසිට ආවා දැන් මෙහෙම ඒ කාලේ අපි ඔය තහනම කාලේනේ අපි සම්ප්‍රදායක් තිබ්බා පුද්දලික තොරතුරු අපි කාගෙවත් හොයන්නේ නැහැ සමහර අදත් සමහර ජනතාවක් තුරේ සහෝදරු ළඟ ඒක තියෙනවා එතකොට ඇතම ගත්තොත් එහෙම ඒ කාලේ ගෙවල් කොහෙද කියලාත් මම ඇහුවේ නැහැ මාතර ඉඳලා ආවේ නමුත් ඇතකට මාතර නේ ගෙවල් හම්බන්තොට ඒකක් දැන්නේ පස්සේ කාලේ පස්සේ හරිද එතකොට එහෙමනේ අපි මේ වැඩ කරන් යන්නේ ඉන්සාවයි මම නිදාස්සලාට පස්සෙ තමයි ඒක ලැබිවල වලට ගියේ නිකන් යන්න එහෙම තිබුණේ නැහැ ඒ කියන්නේ අනුගණන් වලදී ඔව් පක්ෂ ලේකම් වුණාට පස්සෙද තමයි ගියේ ගෙදර ගියේ ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධය පටන් ගන්නේ සාමාන්‍ය ජවිපේ පූර්ණ කාලික ඉන්නේ එකලා හැබැයි විවාහ වෙන්න අවසර ගන්න ගෙවල් වලට ගියේ ජනතාවක් තුන ලේකම් හැටියට අවසර ගන්න ගියෙත් නැහැ අවසරයක් නෙමෙයි අමුතු එකක් එක දැන් මම අපි ඇතුලේ හිටියා මම කිය මේ මේකට පුන පුන අහන්නේ ඉතින් මේක මේ පෙම් කරන අලුත් පැයට හරි අපූරුයි. ඔව් ඇත්ත කතාව. කොහොමද උනේ? ඉතින් මම බලන්නත් ආ අපේ අම්මත් එක්කෙන්. ඊට පස්සේ අත්ත හුණා. එයා අවුරුද්දක් තියද්දි. ඒ අහුණයි කියලා දැනගත්ත විදිහ මතකද? ගෙදරින් තමයි වෙලා කිව්වේ. එකක් අහු වෙලා අපේ ගෙදරින්. අම්මා හරි ආදරේ අපි සීතට. ඊළඟට දැන් අපි හිර ගෙදරට පණිවිඩයන ක්‍රමයක් තිබුණානේ. ඒක වලක් අර කිව්වට වගේ එහෙම සිස්ටම් එකක් තිබුණා. එහෙම කියමුකෝ අපි නේ. සිස්ටම් එකක් තිබ්බා. ඉතින් ඒ නිසා එහෙමත් තොරතුරු ආවා. එතකොට අපි හිටියේ ඉතින් මේ තාපදගෙන හැබැත්තේනේ. කාන්තා එකයි. ඔව් කාන්තා එකයි මම මැගසින් එකේ. එයා කාන්තා එකේ. ඒ වුණාට රටවල් දෙකින් වගේ තමයි මොළ ගැන ක්‍රමයක් නැහැනේ. ඊට පස්සේ යනි 13 මට කලින්.
රස් වෙලා එතකොට පක්ෂයේ රොන් සොදරා නැති වෙලා පක්ෂයට වැටිලා ඉන්නවා ඊට පස්සේ ආ ඔය මේ කොළඹ ඔය හිතවතෙක් එයා දන්න අය එකතු වෙලා ඇඳුම් මහන පටන් ගන්න තිබුණා හ්ම් එතකොට පොඩි ඇඳුම් මහලා ගියා කරුවන් තමයි ජීවත් වෙන්නේ පොඩි කාමරයක් අරගෙන හ්ම් එතකොට එහෙම ඉන්නකොට තමයි මම 94 නොවැම්බර් මාසේ නිදහස් වෙන්නේ හ්ම් දසලාවට පස්සේ දසලයින් කොටත් මාව ගන්න ආවියා හ්ම් ගෙදර ඉන්නේ මේ ආවේ ගෙදර ඉන්නේ ආවේ ඒ කියන්නේ බන්ධනාගාරේ නිදහස් වෙනකොට අත්තරගුඩ ගන්න ආවියා අත්තරු එයාට කොහොමද පණිවිඩය ආවේ එතකොට දන්නවනේ දැන් ඉලී ඒතකොට නිදහස් වෙන දවස් අපි දන්නවනේ කියලා යවුවා දැන් මම හිටියේ දැන් මම රිමාන්ඩ් එකේ ඉඳලා දනුවම් කරලා දනුවම් අවසන් වෙලා මම දන්නවා දිනේ හවල් දාසින් දාස් වෙනවා කියලා එසා කලින් පණිවිඩය වල තිබ්බානේ ඊට පස්සේ අපි අපේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා පස්සෙන් දාවා. ඒතොර එයා පොඩි කාමරයක් පිළියඳලා අරන් හිටියා. ඒ කාමරේ ජීවත් වුණේ. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා පක්ෂි කෙනෙක් උව මාත් එක්ක ඇතුලේ ඉඳලා මේ මැගසින් එකක ඉඳලා එල්ටිටි අපි ලකී කියලා කියන්නේ. මේ මගේ ඉතාලම කිට්ටු හිටවදා. දැන් පොඩි අසනීපේ ඉන්න දවසල. ඊට පස්සේ මම එයාට කිව්වා ලකී දැන් මේක මේ නීතියෙන් ගැට ගන්න ඕනේ. අපි ඒ කාලේ නීති රීතිත් එතරම් සලකන්නේ නැහැ මේ බැඳින්නේ අපිට ඊට පස්සේ හරි සුසිල් මහත්තයෝ කියලා මට සුසිල් මහත්තයා කියලා කියන්නේ. ඔස් මම ආයි වෙන තැනකට යන්නම්. හරි අපුරු කතාවක් මම මේ කඩන්න හැබැයි මේකට චෝදනා එල්ල වෙනවා මේ කතාව අතර මැද්දෙන් පැනලා මේ මගේ කතා අහනකොට සුසිල් කියලා නම තිබ්බේ කවුද? මේ මොනේ සිස්ටර් දැන් ඔය 83 තහනම් කරාට පස්සේ අපි ක්‍රමයක් ලෙසම ව්‍යාජ නමකින් පෙනෙන ඒ ආරක්ෂා සම්බන්ධ ආරක්ෂාවට නැත්නම් හරි අමාරුනේ. එතකොට මට ඔය සුසිල් කියන නම දැම්මේ එතකොට කළුතර දිසාලේකම් හිටියේ ගුණතිල්ල කියලා සහෝදරයෙක්. එයා මරුණ පහු කාලේ. පොලිසියෙන් අරන් මරුණ මං හිතන්නේ. එයා තමයි දැම්මේ. දැම්මෙත් එතකොට මම තරුණංශය වැඩ කරේ. එයාගේ දැම්මෙත් 1971 බාලා ඇති සුසිල් වික්‍රම කියලා සහෝදරයෙක් නම. සුසිල් වික්‍රම බාලා කාලේ හදනවත් එකලේ නමින්. ඔව්. එයා මතක් කෙනෙක් කියලා දැම්මේ. අපිට ඒ වගේ තරුණෙක් ඕන කියලා දැම්මේ. ඒ නිසා ඒ කාලේ දිස්ත්‍රික් කට්ටිය මාව දැන්නේ සුසිල් කියලා. මොකුත් දන්නේ නැහැ. ඒක දිගටම ඇතුලෙත් තිබුණා තියෙනවා දැන් උත්කතත් ඔය සමහර බිමල් සහෝදරයෝ හරි කතා කරනවා බොහෝ දෙනෙක් කතා කරන්නේ සුසිල් කියලා තමයි කරන්නේ ඔය 94න් පස්සේ ආයේ නෙමෙයි 94 දක්වා ආයේ දක්වා ගත්තා එහෙම කියනවා දැන් ආයේ අතෙන් දෙන්නේ ඒ කියන්නේ ලකී කියනවා සුසිල් අපි මේක මොකක් කරන්නේ ලකීට කිව්වම සුසිල් මාත්‍ය හරි කියලා ඊට පස්සේ එයාගේ යාළුවෙකුත් එල්ලගෙන එක්කගෙන ඇවිල්ලා අපි දෙන්නා ඒ දෙන්නා ගියා මේ මේ පිළියන්තර රීස්ටාර් කෙනෙක් ගාවට ගිහිල්ලා අස්සම් කරා අරගෙන ආවා රීස්ටාර් දන්නවද මේ ජනසංයුක්ත තුරේ ලේකම් කියලා වෙනකොට නෑ එතකොට මම ලේකම් වෙලා නෑ 94 නේ 94 නේ 95 දේ යන්නේ සිද්ධි 94 මම කවුරු මාව කවුරක්වත් දන්නේ නෑ ඊට පස්සේ අස්සම් කරලා කොළේ අරන් ආවා ෆොටෝ නෑ අපිට කවදාක ෆොටෝ ගත්තා නෑ වෙඩින් ෆොටෝ කියන ඒවා ඒ මොකුත් නෑ දෙන්නගේ ෆොටෝ තියෙනවද දෙන්නගේ ෆොටෝ තියෙනවා පස්සේ ගත්තුවා ඒ කාලේ නෑ මොකද ඉතින් මෙහෙම තියෙන දැන් අපි මම 94 එළියට එනකොටත් රටේ දිපිච්චාර මර්ධනකාරීතාවත් ඉවරලා තිබුණේ නෑනේ ඒ නිසා අපි එලියට ආපු මොකද දෙනෙක් එලියට ආවට පස්සෙත් ආරක්ෂිතව හිටියේ. ඒ නිසා ආරක්ෂා වීම පක්ෂ පැත්තෙන් ගත්තොත් ඒක අපේ අංක එක වටපත් වෙලා දෙවුණා. ඒකට ඇයත් ආරක්ෂාල මාත් ආරක්ෂා ඉන්නේ. පක්ෂත් ආරක්ෂා කරගන්න. පක්ෂත් ආරක්ෂා කරගන්න ඕන ගම තිබුණා. ඊට පස්සේ මම කොහොමත් ගත්තොත් ඔය 94 නොවැම්බර් එලියට එනවා. ඇවිල්ලා පක්ෂ වැඩ පටන් ගත්තානේ. 95 මැයි මාසේ වෙනකන් ඒත් වැඩ කරේ පක්ෂයේ අර මේ මේ රහසිගත ක්‍රමයට. ඒ කියන්නේ මේ මේ ප්‍රසිද්ධ නැතුව වැඩ කරම හිටියේ. දෙමින් දෙතමයි සෝමසර යෝජනා කරන දැන් මේක හරියන්නේ නැහැ. ඔයා එන්න ඇවිල්ලා මේ මේක කරමු කියලා. ඇත්තකට මගේ කැමැත්තක් තිබුණේම නැහැ. නෑ මොකක්වත් මම නිකන් ඔය අර ප්‍රසිද්ධ වැඩවලට තරම් අකමැති මොකක්ද. ඒක නිකන් හරියට මේ මේ 1 to 1 එකටත් අපි අර ඒ කියන එකත් හරියද මන් දන්නේ නැහැ මේ. මන් දන්නේ ඒකම කියන්නේ නේ මට ආපුවම කිමාර. බල්ලෝ නාවන්න ගෙනියන වගේ අමාරුයි නැදගෙන මේ මේ වැඩසටහනටත් මේක සජීවීව අපිට ආපු වෙලාවක කිනිහිර වැඩසටහන ප්‍රේක්ෂකෙක් ඉල්ලුව 1 to 1 එකක් කරමු කියලා. මම හිතන්නේ මේ හතරවෙනි දවස් හතරක් විතර මගේ ඇරලා එකක් කරන් ඇත්ත ප්‍රශ්නයක් තිබුණ උගුරේ ඇස්සක් විතර තිබුණා මේ දැන් මේ ගෙනා වගේම තමයි ප්‍රසිද්ධ ඒවට කැමැත්තක් තිබුණේ නැහැ ඔව් ඊට පස්සේ ප්‍රධාන ලේකම් වුණා ප්‍රධාන ලේකම් වුණාට පස්සෙත් උගක් කල්යනකම් සීතයි මායි බඳලා ඉන්නවා කියන එක සාමාන්‍ය දැනන් හිටියේ නැහැ එයාගේ වැඩ කරන් ගියා මම මගේ වැඩ කරන් ගියා මොකද අපි හැම විටකම අර ආරක්ෂක සම්බන්ධ ප්‍රශ්න ටිකක් සලකමු නිසා පස්සේ දැන් ඉතින් කවුරු කවුරුද දන්නවා මට තියෙන ප්‍රශ්නයක් තමයි ටිලින සහෝදරයා මේ මේක 95 ඔබ හමු වෙන මුල් දවස් ඉඳලම අපිටත් පුංචි 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 අතීතයක් තියෙනවානේ පත්තර ඔබ හමු වෙන පළවෙනි මාධ්‍ය හමුවේ වාර්තා කරන්න ආපු මාධ්‍යවේදියෙක් මම ඊට පස්සෙත් ඔබත් එක්කලා සම්මුඛ සාකච්ඡා ගන්නක් කරනවා හමු වෙනවා තැන් තැන් වලදී දකින්නවා කතා කරනවා මුණ ගැහුණා අපි කොහොමද ශරීරය ওই විදිහට තියාගන්නේ මම මේ අහන්න මෙන්න ප්‍රශ්නය
ටිල්රින් සිල්වා කියන පුද්ගලයා දැක්ක කවුරු හරි ඉන්නවා නම් එදා මෙදා තුර ඒ විදිහම තමයි මහත් වෙන්නෙත් නැ නාකි වෙන්නෙත් නැ පෙනුම වෙනස් වෙන්නෙත් නැ කොහොමද කොහොමද තියාගෙන ඉන්නේ සිසරහන්නේ නිලියංගෙන් අහන ප්‍රශ්නයක් මම අහන්නේ ඉතින් අලුවෙක්නේ දැන් ගත්තොත් ටිල්රින් සිල්වා කියලා ගත්තොත් Google ගහුවත් ඕන තරම් ඡායාරූප දකින්න පුළුවන් අපිට විස්තර දැනගන්න පුළුවන් අපිට නළුවන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නය නිලියංගෙන් අහන ප්‍රශ්නයම තමයි ඇත්තම කොහොමද තියාගත්තේ ඇත්තම ගත්ත හොඟ දෙනෙක් මට මගෙන් අහන ප්‍රශ්නයක ඕක මොකක්වත් විශේෂයක් කරනව නෙවෙයි එකක් අපේ පවුලේ ස්ට්‍රක්චර් එක මෙහෙම තාත්තගේ ඥානමය හැඩේ උමම තමයි පාත් වෙන අපේ මල්ලිලා අපි ඔක්කොම කෙට්ටුයි ඊට අමතරව ගත්තොත් එකක් ශරීර නිරෝගීව තියෙන එක නම් හේතුව මට හිතෙන්නේ පොඩි කාලේ අපි මහන්සිල වැඩ කරා දැන් තාත්තා වඩු වැඩ කරේ අපි වඩු කාර්මිකයි හරිද ඒ වඩු දව වෙන්නත් ඕනේ දව වෙන ඕනේ ඒක ඊට පස්සේ ඉතින් හෝටල් වැඩ කරන කාලේ මහන්සි වුණා ඊට පස්සේ හිරේ අවුරුදු 7ක් හිටියානේ කාලබුදිය ගත්තේ නැහැ ඉගෙන ගත්තා පොත් කියෙව්වා ඊට අමතරව ව්‍යායාම් කරා හොඳටම පුළුවන් හැටියට ඔය දන්න කට්ටියත් හිටියා අපි කට්ටිය එකතු වෙලා හොඳට ව්‍යායාම් කරා එසා නිරෝගීකම දිගට පවත්තන් ආවා දැන් උණක් ගත්තොත් මට ඉඳාම්ම නැහැ වෙලාවක මම ඒක කරන මම ඔෆිස් එකේ හිටියත් උදේ 6ට නැගිටලා පැය බයක් හරි එම් කරගන්නවා අනේක තමයි මේ මොකක් හරි හේතුවක් මත මට දැනෙන්නේ නැහැ මම වයසට වයසයි කියලා එකත් හරි අපූර්ව දෙයක් ඔව් කියන්නේ අපි බොහෝ දෙනෙකුට දැනෙනවානේ අපිට එහෙම නම් දැනෙනවා අපිට දැනෙනවා අපි නාකි අපිට හුඟක් අය ඇවිල්ලා අංකල් කියනවා එතකොට අපි දන්නවා දැන් ඉතින් හරි කොහොමදත් කියලා හැබැයි ටිලින් සිල්ලා සහෝදරයාට තියෙන්නේ තම අංකල් කියන්නේ නැහැ හුඟක් අය ඔය මහප්පේ කියන අය නම් ඉන්නවා දැන් මල්ලිලාගේ නංගිලාගේ දරුවෝ ඉන්නවා ඊළඟට ඔය පක්ෂ සහෝදරවරුන්ගේ දරුවෝ කියන්නේ ටිලින් මාමා කියලා ඒ සමහරු කියන්නේ නම් තාමත් සුසිල් මාමා කියලා පක්ෂයගේ දරුවෝ ගැන කතා කරද්දී මම ආස මේ ප්‍රශ්නේ හඳුන්නේ නැහැ මොකද බොහෝ දෙනෙක්ගේ දරුවන් බලා ගැනීම මම පෞද්ගලිකව දන්නවා මේක කාලෙකදී කළා බොහෝ දෙනෙක් දන්නේ නැහැ සහ ඒ දරුවන්ගේ පවුලවල වැඩිහිටියෝ දැන් ඒක කියන්නේ මම බොහොම දන්නම තැනක් තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ දරුවෝ ටික බලා ගන්න ඔය පෞද්ගලිකව ලොක් කැප් කිරීමක් කරා සමහර රැස්වීම් අතරමඟ දාලා ඔබ වැලිසර ගිය දවස් මම දන්නවා දැකලා තිබුණා අහලා තිබුණා තාමත් ඒ දරුව බලන්න යනවද ඒ දරුවංග නෙවෙයි මම කියන්නේ මේ විදිහ අද තමන් බලාගත දරුව බලන්න යනවද ඔව් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් දරුවෝ මට ටිකක් එකතු වෙනවා දැන් ගත්තමත් මගේ වාහනේ වැඩ කරන අපේ මල්ලි කෙනෙක් ඉන්න තුෂාර කියලා තුෂාර මම ඔව් ඒ මල්ලිගේ දරුවෝ දෙන්නෙක් ඉන්නොත් ඒගොල්ලොත් හරි එකඟයි මට ලොකු මට කියන්නේ ඒගොල්ලෝ ලොකු තාත්තා කියලා කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ එහෙම තියෙනවා ඉතින් නමුත් අර රෝහණ සහෝදරක දරුවන්ට අපි ඇත්තටම ඉතින් හොඳටම ආදරය කරානේ මතන මගේ ජීවිතේ නිකන් අර හිත කම්පා කරපු අවස්ථා ගැන හොයාගෙන ගියොත් එහෙම ඒ අතර දින ප්‍රධාන අවස්ථාවක් තමයි ඒගොල්ලන්ගේ ඈත් වීම ඒක නිකන් දරා ගන්න බැරි හිතා ගන්න බැරි මගේ හෘද සාක්ෂියට කිසිසේත්ම මේ පිළිගන්න බැරි මොකද අපි වැරදක් කළා නෙවෙයිනේ ඉවත් වීමක් නමුත් අපේ හිතේ මොකක්වත් නැහැ ඉතින් අපි තාමත් දරුවෝ තාමත් හම්බෙන්නවද අතරමඟ කෙලිගත් දැන් හම්බෙන්නේ නැහැ දැන් හම්බෙන්නේ නැහැ නමුත් ඒ කාලේ ඉතින් සෑහෙන ඉතින් හොයා බැලුවා උදව් කරා හැමදේම වෙන එකක් කියනවා මම දන්න තරමින් වෙන වැඩ දාලා ඊෂැක් කරලා කාඩ් ගහන්නත් යනවා ඔව් ඒ තරමින්ම මං හිතන්නේ එයාලගේ තාත්තගේ අඩුව පිරුණා එක තලයක් එක කාලයකදී ඔව් ඒ කියන්නේ ලොකු දුව අපේ ගෙදර නතරලා හිටියන කාලයක් ඔව් ඉස්සෙල්ලා එතකොට එයා එනකම් මං එනකම් බලන් ඉන්නවා කාඩ් සෙල්ලම් කරන්න එසාගේ ගාම අනිත් නතලේ කරන්නේ මොන වැඩති කරලා මහන්සි වෙලා ගියත් ගෙදර ගියාට පස්සේ ඊෂත් එකලා කාඩ් සෙල්ලම් කරන්න සමහරට යාට බත් කවන්න ඕන එයා කනකොට මාමේ බත් කරක් කවන්නකෝ කියලා කියනවා බත් කටක් කවන්න ඕන ඉතින් ලුකු ළමයෙක් ඒතකොට එයා එහෙම තමයි සම්බන්ධය තිබුණේ ඉතින් මම ඒක වැඩි අහන්නේ මම දන්නවා ඔබට ඒක ටිකක් හෘදයට දරා ගන්න අමාරු තත්යක් කියලා මම මේ ඔබ එහෙම සංවේදී ඒ සංවේදිකම කොච්චරද කියනවනම් මම කැමති ජනප්‍රියම කැමතිම ගායකයා ගැන මහන්න මම ඒක කියනට වැඩි ඔව් මම කැමතිම ගායකයා ජෝතිපාල ඒකට හේතුව ගත්තොත් මේ අපේ තරුණ කාලේ ගෙවුනේ චිත්‍රපටි බලනෝනේ අපි ගෙවුනේ මේ ලාංකික සිනමාවේ අර ස්වර්ණම යුගය කියලා කිව්වා 70 යුගය කියලා අපි කියන 70 60 දශකේ ඔව් ඒතකොට ඒ කාලේ තමයි ඔය ගාමනී මාන්නේ ඊට පස්සේ විජය ටෝනි ජනප්‍රියම කන්නෑ මිටි එතකොට ඒ කාලේ පසුබිම් ගායකයා ජෝතිපාල. එතකොට අපි චිත්‍රපටි බැලුවම චිත්‍රපටි බලලා අපි ආපහු වෙන්නේ චිත්‍රපටියේ සින්දුව කීකිය. නැත්තම් සින්දු පොත ඉරගෙන තියෙන සින්දු පොත් තියෙන 725. ඔව් 725. සින්දු පොත අරන් එන්නේ. ඒක එකක්. ඊට පස්සේ වුණත් ගත්තොත් මට හිතුනේ තමයි ජෝතිපාලගේ සින්දු වල පදමාලා ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒවා මොකද බොළඳයි. ඒවා තමයි තියෙන්නේ. නමුත්
ඕනම ගායකයෙක්ට ගැලපෙන හඬක් කිව්වොත් අදට ඕනම ගායකයෙක්ට දැන් සමහර ගායකයෝ ඉන්නෝ ඒ හඬ ගැලපෙන්නේ එක්කෙනෙකුට විතරයි හැමෝටම ගැලපෙන්නේ නැහැ ජෝතික හඬ ගාමිණීද විජේද ටෝනිද පස්සේ කාලේ සනත් ගුණතිලකද ඕන කෙනෙකුට ගැලපුණා ඉතින් ඔහුටම දැන් හැකියාවක් තිබ්බා ඒ නළුව දිහා බලලා හඬ පොඩ්ඩක් වෙනස් කරන්නත් පොදි ගත්තොත් අදත් මම නිකන් මම වැඩ ගොඩාක් පැටවිලා කරලා මානසික වෙහෙසක ඉන්න වෙලාවක කරන දේ තමයි අපි මේ මේ ටිකක් අර අර දුරස්ත ජීවිතයක් නේ තියෙන්නේ මම සමහරට සතියේ දවස් ගණක් ගෙදර යන්නේ නැහැ මේ කාර්යාලේ හෝ වෙනත් තැනක කාර්යාලේ නැත්නම් පිට එතකොට ගෙදර ගියත් රැ ගියා උදේ ආවා එතකොට අපි අතර මේ මේ කතා බහ කරන්න අර මේ ඒ නිසා මම කියන්නේ අපි අපේ පෞල් ජීවිත කියලා කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදායික පෞල් ජීවිත නෙවෙයි ඒ වෙනස් ඒ නිසා මම කියන්නේ අපේ මේ විවාහ වුණාට පස්සේ අපි බිරිඳ මගේ බිරිඳ ගත්තමත් ඒගොල්ලන්ට ටිකක් අමතර කට්ටක් කන්න වෙලා තියෙනවා එක වෙනවා ඉතින් ඒක මම හිතන්නේ අවුලක් නෑ මොකද ඒගොල්ලොත් එක්ක අවබෝධ කරගෙන ඉන්නේ අපි කරන්නේ මොකද්ද කියලා සහාය එතනම හිටපු කෙනෙක් නිසා ඒ නිසා පොඩි අසීරුවක් අමාරුවක් තියෙනවා මොකද අපිට ගමන් බිමන් එකට යන්න වෙන්නේ හරි අඩුවෙන් අපි වෙඩින් වලට යවෙන්නේම නැති තරම් දැන් වෙඩින් වලට මම යවන්නේ ඔන්න කවුරු හරි අපේ සහෝදරයෙක්ගේ දුවක් බඳිනවා නම් කියන්නේ පවුලෙම ඉතාමත් සමීප සමී නෑ පක්ෂේ ඉන්න කරා පක්ෂේ සහෝදරයා සහෝදරයෙක් බඳිනවා නම් කියනවා අයියේ අස්සන් කළා කසාදිර අස්සන් කරන්න ඉන්නේ කියලා ඒතොර ඒකට යන්නේ මම විතරයි අයියේ පක්ෂ සහෝදරයෙක් මට නේ ඉන්න කියන්නේ මං ගියා අස්සන් කරාව නැත්තම් කෑම කාලා ආව එතකොට දෙන්න යවෙන්නේ ගමන් හරි අඩුවෙන් එහෙම තියෙනවා මත හැබැයි ඒ අතර අනිපැත්තෙන් ගත්තොත් මම හිතන්නේ තව එකක් තියෙනවා දැන් ඒගොල්ලන්ට පීඩාවක් නැහැනේ බීලා රෑට කෑ ගහන්නේ නැහැ පිකම් පොලේ ගහන්නේ නැහැ කෑම රහන හැයි කියන්නේ ඇඳුම් හොදලා නැහැයි කියන්නේ ප්‍රශ්නයක් නැහැ නීති රීති දාන්නේ අද කොහෙද ගිය කියලා අහන්නේ ෆර්ස් එකේ කීයක් තියෙනවද කියලා එයාගේ හොයන්නෙත් නැහැ එයා හොයන්නෙත් නැහැ නිසා ඒ එකිනෙකාගේ ගෞරවය සහ මේ මේ සීමාකම් තියෙනවා ඉතින් සාමාන්‍ය ගත්තොත් මම හිතන්නේ අනිත් අනිත් පවුල් වලට වඩා පෙනුමෙන් අර පොහසත් නැහැ පෙනුමෙන් පොහසත් නැහැ පවුල් වලට අපි හිතන්නේ බැඳීමෙන් පොහසත් කියලා මේ ප්‍රශ්නේ අසාධාරණ මම දන්නේ දරුවෙක් හදන්න හිතුවේම නැද්ද දරුවන්ට ආදරය කරන ටෙලිවිෂන් සිල්ල ඔව් සිසර මේ සමහර දේවල් සිද්ධ වෙන්නේ ඉතින් මේ මේ ඓතිහාසික මොනපණ තත්ත්වයන් එක්කනේ දැන් මම එලිට ආපු ගමන් මම කිව්වා එතකොට අපිට ඉන්න තැනක් තිබුණේ නැහැ එතකොට සීත ගත්ත පොඩි කාමරයක අපි හිටියේ පස්සේ තමයි කුලියට තමත් අපි කුලියට ඉන්නේ මම දැන් ගත්තොත් මම හිතන්නේ 95 ඉඳලා මේ වෙනකොට ගෙවල් මම දැන් ඉන්නේ 15 වෙනි ගේ කියලා මට මතක තාලට අවුරුදු දෙකට දැන් තැන් වල යන්නේ එතකොට මේ කරන දේශපාලන රමෙත් එක්ක මට දැනුණා දරුවෙක් හදා ගන්න එකට කැමැත්තක් තියෙනවොත් ඒක ටිකක් හරිම දුෂ්කර කාර්යයක් වේ දරුවටත් අමාරුයි අපටත් අමාරුයි කියලා මුල් කාලේ ඉඩකඩක් තිබුණේම නැහැ ඊට පස්සේ පස්සේ පොඩ්ඩක් අපිට පහසුකම් ටිකක් එනවනේ ඒ කාලේ වෙනකොට අපි ජීවිතේ එක තැනකට ඇවිල්ලා ඉතින් ඒකත් එක්ක ඒ කියන්නේ අපි වයසට ගිහිල්ලා ඒ කාලේ දරුවෝ හැදුනොත් දරුවෝ ගොඩක් බාලයි මේක අසාධාරණ නැද්ද ඇයගේ පැත්තෙන් බැලුවොත් බිරිඳගේ පැත්තෙන් බැලුවොත් අපි කාට පොඩි අසාධාරණයක් තියෙනවා නමුත් මම හිතන්නේ යාටත් මේ සම්බන්ධ අවබෝධයක් තියෙනවා දෙන්න කතා කරගෙන දෙකෙන් තාග ගන්න ඔව් ඒතර ගත්තොත් අපි අතර අවබෝධයක් තිබ්බ එක දා තිබ්බා එහෙම වුණ නැහැ කියලා අනික තමයි මම මෙහෙම දැන් ඇයි මේ මගේම දරුවෙක් කියලා දැන් දරුවෝනේ හරිද දැන් ඔය අපි හැම කෙනාම ලොකු තාත්තා ලොකු සිල් මාමා ලොකු මාමා එහෙම ඉන්නේ නේ මම ඕ එහෙම කියලා ඇඟෙල්ලෙන අතේල්ලෙන සමහර ඒ තාත්තට වැඩි ආදරේ ආදරෙන් ඉන්න ඕ ඒ තාත්තට විරුද්ධවත් කේලම් කියනවා අපේ තාත්තා ගැහුවා බැන්නා කියලා කියන මොනhari වුණොත් ඉල්ලන අර වැඩේ කර දෙන්න මේ වැඩේ කර දෙන්න කියලා කියන්නේ එහෙම දරුවෝ ඉල්ලනවද සල්ලි අර මේ නෙවෙයි නමුත් වෙන දේවල් ඉල්ලන උදව් අර මම පොතක් හොයලා දෙන්න කරුණු ටිකක් හොයලා දෙන්න වගේ ඉල්ලන අය ඉන්නවා එතකොට ඔක්කොම වැඩ දාලා එක් කරනවා මම සාමාන්‍යයෙන් මම මොනවාරි කවුරු හරි ඉල්ලුවත් මම කාටවත් බෑයි කියලා නැහැ බෑයි කියන්නේ නැහැ ඉතින් මම කර දෙනවා
जीवते मगे मंगे हम ओयाट मे मावत थोरगन बलपेप चारित अत्रोत्म चारित නමුත් මට හිතෙන මේ පාඩ මං ආවේ කොහොමද කියලා කිව්වොත් එකක් ජීවිතේ අපි මේ කටුකත්වේ වින්දනේ ඒක වින්ද කියන්නේ දැනෙන්න වින්දා ඊළඟ පොඩි කාලේ ඉඳලාම පොඩි කාලේ වනේ මං කියන්නේ සාමාන්‍යයෙන් ගත මං මගේ පිරවන්න ගියා කියලා මම කීවන පටන් ගත්තා මං කීවන ඒ කාලේ මේ ජාතිය ඒව නැහැ නේ ගැජට් නැහැ නේ තිබුණේ අපිට ලැප්ටොප් තිබුණේ නැහැ හෑන්ඩ්ෆෝන් තිබුණේ නැහැ මොකක්ද නැහැ එකම දේ පොත් කියවන එක तो सीसर मैं इतना कीवन पटांगे डीमन आदि पत्त मैं कीवन उदय पटांगे हरी अपूर्द कीवन पटांगे डीएम आनंद की पत्त डीमन आनंद की पत्त डीएम आनंद की पत्त की ऊहा रहस्पारिश बाल कथा अहसम गायक एच आर ज्योतिपाल मे जनता युक्ति पुरने प्रधान लेखम डीमन आनंद की पत्त बोलन प्रेम कथा अब प्रेम कथा बोलन उनाट ये व्यक्ति पड़ी अध्यात्म सुंगी दिब्ब प्रेम दिब्बाट पास करुण संजय इत बस ओ अस्से तमाइ मं के रोल बंधु के पोत रोल बंधु के अन्े रोहन सौदरी गुकेला पोतली पस अवृद्ध बिरीोस वाने लसन पोत पस अवृद्ध की तमाइ समाजवादी पीसुदी सो देश लसन गील तीन हंगी मेन पटांग इट अमतर चित्र निरीक्षण हेत्ते दशक गेलगे සමාජවාදයට අපේ රට පුරාම පොඩි නිකන් නෙඹුමක් ඊනුමක් තිබුණා. මොකද 70 සමගි බිරුණ ආණ්ඩුව තුල සමාජ කොමියුනිස්ට් පක්ෂ තිබ්බා. ඒ ආණ්ඩුව හැඳින්වෙන්නේ සමාජවාදී ආණ්ඩුව කියලා. සින්දු ඇතුලේ සමාජවාදී තිබ්බා. චිත්‍රපටය ඇතුලේ සමාජවාදී තිබ්බා. ප්‍රේම කතා ඇතුලේ තිබුණා සමාජවාදී. ඒ සමාජවාදී තිබ්බා. කුමාර කරුණාගේ පොත්වලත් සමාජවාදී. විප්ලවවාදීෙක් මොකද කැම්පස් එකේ ඉන්නේ. ඉන්නවා චරිතයක් ඉන්නවා. චරිතයක් ඉන්නවා. ෂර්ට් කුඩින් දාලා රවුල වල ඉන්න චරිතයක් ඉන්නවා. ඒ නිසා සමාජවාදී ගැන පොඩි නිකන් අර අර පොඩි මනෝරාජික උටෝපියානු හැඟීමක් ඕලෝට ඇවිල්ලා තිබ්බා. इस पड़ी आशा वक्यूना मेट पास एक पास्तम अम्म की गोपी के तवटूना हेम सामजवादी अम्म की ओबे अम्म मगे अम्म धन ඒ අම්මම තමයි මේ කියලා හිතනවා රුසියාවේ ඉන්නේ. විචරය වෙනස කරති. ඔව් ඔව්. ඉතින් දැනුණා. ඉතින් අපි අම්මත් මට ගොඩක් ආදරය කරපු කෙනෙක් නේ. මම පූර්ණ කාලේ කරනකොට ඒ කාලේ අපි අතිශය දුෂ්කරයින පූර්ණ කාලේ වැඩ කරනකොට අද වගේ නෙමෙයි. කන්න නැහැ, ඇඳුම් නැහැ. ඉන්න තැනකුත් නැහැ. ඉන්න තැනක් නැහැ. ආරක්ෂකයන්ස පිටිපස්සෙන් එළවනවා. ඔව් ඔව්. ඉතින් එහෙම තියෙද්දිත් අම්ම මට කොහොම හරි කන්න මොනවා හරි තියලා දෙනවා. එහෙම තිබුණා. ඔය අපේකට පොඩි තාත්තගේ විරෝධයක් තිබ්බනේ මං දේශපාලන කරන මුල් කාලේ. මොකද තාත්තා 77 එක්සත් ජාතික පක්ෂයට වැඩ කරා. ඒ නිසා මුල් කාලේ ඒකනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවනේ ඔය ආණ්ඩුවනේ ඔය තාත්තගේ ආණ්ඩුව. තාත්තගේ ආණ්ඩුව තිබුණේ. මට රස්සාවක් හදන්නත් උත්සාහ කරා පස්සේ කාලෙක. එතකටත් මම 75 6 කාලේ මට රස්සාවක් හම්බුණා නම් ස්ථාවර සමහර විට මේකට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනත් තිබුණා මගේ ජීවිතේ. නමුත් මම පක්ෂයට ආවට පස්සේ රස්සාව හොයන්න හැදුවා. එතකොට මම ඒක අතහැරලා ඉවරයි. අතහැරලා ඉවරයි. මම මට මතකයි තාත්තා පසු ගා කියලා දුන්න තාත්තට කිව්වා. මම කිව්වා රස්සාවක් ගන්න මම කිව්වා රස්සා නැතුව මම මෙතන ගොඩක් ඉන්නවා. මේ රටේ රස්සා නැති ඔක්කොටම රස්සාවක් කරපු දවසට මට කියන්න එදාට මම රස්සාවක් කරන්න කියලා. ඕකම තමයි වෙනස් විදිහකට මම හිතන්නේ ඔබේ පක්ෂයේ නායකයා අනුර කුමාර දිසානායක මහත්මයා කියන්නේ ඔක්කොටම එන්නත් ගහපුවම අපි ගහ ගන්නවා වගේ කතාවක් කියන ඕකමද කොහෙද ඔය වෙනස් විදිහකට කියන්නේ. නෑ ඇත්ත ගත්තොත් ඒක නම් මොකක් කරමේ මේ මීඩියා වලින් හදන්නේ. අපි කිව්වේ වරප්‍රසාදයක් ලෙසෙන්නත් ගන්න නෑ අපිට ලැබෙන අවස්ථාවේදී අපි ගන්නම් ගන්නවා කියන එක. නැතුව හැමෝටම ගාලා අන්තිම වෙන්න බෑනේ. නෑ මොකද අපි අන්තිම වෙන්නේ නේ. ඒක ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මේ ආය අර පැත්තට ගියොත් එහෙම මතකද මුල්ම පන්ති පහ කරපු දවස කවුද කරේ කොහෙද ඔව් ඇත්තම අලුත් ගමදි කරේ සුමනන්ත කියලා ඒ කාලේ ෆුල් ටයිම් වැඩ කරපු සහෝදරෙක් හිටියා එයා 71 වෙච්ච කෙනෙක් ඒකත් විශේෂයක් දැන් මේ දැන් පන්ති කරන්න අපි ගොඩක් අමාරුවෙන් කට්ටිය එකතු කරගෙන ඒගොල්ලෝ ගාවට ගිලන්නේ කරන්නේ මම එහෙම නෙවෙයි මට පොඩි උණක් තිබ්බේ මේකට ඒ කියන්නේ හරියට කියනවනම් පක්ෂ බොහෝයාගෙන ආවේ නෑ ඔබ පක්ෂ හොයාගෙන ගියා ඒතකොට මම මොරගල්ලේ හෝටල් එකේ වැඩ කරන්නේ මම ඒ කාලේ වැඩ කරනවා මම උදේ ගෙදරින් 4ට ගෙදර යන්න ඕන හෝටලේ ගිහලා වැඩ කරලා 5ට ඕෆ් වෙනවා ඕෆ් වෙලා පයින් එනවා ගෙදර किलोमीटर का हमारा पाइन गेदर पाइन गया टक गला शर्ट मारू कर
ආයිමම් පයින් යනවා අලුත් ගමට අපේ ගෙදර ඉඳලා ඒතොර හරියට ගත්තොත් හතක්මක් තියෙන අලුත් ගමට අපේ ගෙදර ඉඳලා පයින් යන්නේ අවස 6ට ඉතර ගෙදරට කිව්වනේ මොකටද යන්නේ කියලා පොඩි ගමනක් යනවා කියලා යනවා ඒතොර පොඩි හයියක් තිබ්බ මොකද මං ආර්ථිකයේ ගෙදර ගෙදර කන්ට්‍රෝල් කරන්න මම වගේ ඉන්නවා ඒ නිසා ඔය අහන්නේ මොකද යන්නේ කියලා ගිහිල්ලා එයාමට පන්ති කරන ඒගොල්ලෝ ගෙදරදී ඊට පස්සේ මං 8ට විතර ආපහු තනියම ඒ කියන්නේ වෙන පන්ති කරන වෙන කවුරුත් හිටියේ නැහැ ඔබට විතරයි මට මතකයි දවස් දෙකක විතර තව එක්කෙනෙක් හිටියා මාත් එක්ක ඒ කාලිංග කියලා තාමත් ඉන්න සහෝදරෙක් හිටියා මාත් එක්ක එක දවසක් මම තනියම අපි දෙන්නට පන්ති කරා නැත්තම් තනියම මට පන්ති කරේ රෑ ආයි ගෙදර ආවා එහෙම තමයි තිබුණේ පන්ති අධ්‍යාපන කඳවුරට සම්බන්ධුනේ කොයි කාලෙද ඒ 79 මේ හොරණ හොරණට මායි මේ කළුතර දිස්ත්‍රික් හොරණ මායි මේ තැනක අපි කරේ ඒ කාලේ අධ්‍යාපන කඳුළු කියන්නේ හරියට දුෂ්කරමයි රාත්‍රී අරන් ගියා අපි පාර පේන්නේ හොරෙන් ගන්න යන තැන දන්නේ නැහැ රෝමක් ගල ගියේ බෙල්ලම ළඟම තිබිලා තියෙන්නේ බැරි නම් ළඟම තියලා තියෙන්නේ ඊට පස්සේ ඒ ගෙදර සහෝදරයා පොඩි ගේක අපි මේ මේ කාමරයක් ඇතුලේ එතකොට පැදුරු දාලා බිම හිටියේ විදුලිය තිබුණේ නැහැ අර පැට්‍රොන්ස් ලාම්පුව පත්තු කළා තමයි රැට කරන්නේ ඒ ගෙදර සහෝදරයා මේ ගෙදර ඉස්සරහා පාරයිනේ ලණුවක් ඇදලා ගොක්කොල ටිකක් දැම්ම ලණුවට බෝවෙන් ලෙඩක් තියෙනවා බෝවෙන් රෝගයක් තියෙනවා මේ කවුරුත් නිසා හෙට එන්නේ ඊට පස්සේ ඉතින් දවස් 7ක් අර කාමරේ ඇතුලේ එළියට බහින්නේ රෑ 11න් පස්සේ බැසිකලි යන්න පමණයි ඔව් ඒකට පාන්දර බැසිකලි තිබුණේ නැහැ අපි රබර් වත්තට යන්නේ පොඩි දොළ පාරක් තිබ්බා පාන්දර 7ට උතර නැගිටලා රබර් වත්තට ගිහිල්ලා දොළ පාරෙන් හොදගෙන ආවම එහෙම තමයි ඉතින් පොඩි හැබැයි ඒකේ අමුතු ආශාදෙකුත් තිබ්බා දුෂ්කර තමයි දැන් භාෂාවෙන් කියනනම් පොඩි ආතල් එකක් තිබ්බා ඒක තිබ්බා තිබ්බා දුෂ්කරයි හොඳටම දුෂ්කරයි එහෙම තිබ්බා එහෙම කඳුර ඊට පස්සේ මම 79 මම මේ කඳුර ගැන ඇහුවේ මම දන්නේ මම මේ කියන එක හරිද කියලා ඔබ හරි නිවැරදිද කියන එක ඒ කඳුරේ ඔබට ඒ වෙනකොට ජනතා එක්තුමනි ලේකම්බරේ උද්දේශනයකට ආවා නෑ එතකට ප්‍රාදේශීය කඳුරේදී දේශන තිබ්බේ අය සෝමන් සෞතර තමයි ඔය මේ මේ දර්ශනීය වගේ පන්ති කරේ. ඒතකොට සෝමන සෞතර දිස්ත්‍රික් සංවිධායකනි කල්තර දිස්ත්‍රික්. ඔව් මම මොකද මම දේශපාලන පටන් ගන්නකොටම එයා හේ සංවිධායක. ඒ නිසා අපි දෙන්න අපේ සම්බන්ධයේ දිග එකක් ඒක. මම පටන් ගන්නකොටම එයා මගේ සංවිධායක වගේ හිටියේ. ඊට පස්සේ මං ගියා ජාතික කඳවුර. ඒ 79 හරියටම ගාල්ලේ අතුරු මැතිවරණයක් තිබ්බා 79 අන්නේ කාලේ. එතකොට ඒ ජාතික කඳවුර තිබ්බේ තංගල්ලේ විතරන් දෙනේ අපේ විජිත රණවීර සෝදලා ගෙදර 60ක් 70ක් විතර පිටසේ හිටියා. එතකොට එතන චිත්‍රාල් හිටියා, එච්.එන්. ප්‍රනන්දු හිටියා, ඒ වගේ පරණ නැගේ ගොඩක් හිටියා. එතකොට එතන ගත්තොත් එහෙම පක්ෂි ඉතිහාසය අපිට කරේ රෝන් සෞදරයා. සුමිත් අතුකරු සහෝදරයා, වාස්තිල රත්න ඒ කට්ටියල තම පන්ති කරේ ඒකට. දෛවණි ආරච්චි සහෝදරයා දෛවණි ආරච්චි දර්ශනය කරා. දර්ශනය කරා. කියන ඔබ පක්ෂයේ පළවෙනි වැඩබලන ලේකම්බරයා විදිහට හිටියේ මම හිතන්නේ කෙලි සේනානායක සහෝදරයා ඊට පස්සේ මේ ගමනායක සහෝදරයා හිටියා ස්ථීරම ලේකම් විදිහට ගමනායක සහෝදරයා හිටියා බෝපගේ සහෝදරයා හිටියා ඊට පස්සේ අපි ওই කතා කරන සහෝදරු ගණනාවක් හිටියා ඔබට එනවා මම ඔබ දැකලා තිබිච්ච ජේෂ්ඨය තොගයකට පස්සේ තමයි මෙතෙන්ට එන්නේ ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ ටිල්වින් සිල්වා සහෝදරයා පන්ති පහ කරන්න යන වෙලාවෙ හිටපු ජේෂ්ඨය සමහරු මරලා දාලා සමහරු පක්ෂය අතහැරලා ගිහිල්ලා මේ වගකීම දැනුනේ කොහමද? පුද්ගලෙක් විදිහට මම අහන්නේ. ඔව් ඇත්තම ගත්තොත් මෙහෙම තිබුණේ. මගේ ස්වභාවයක් තිබ්බා නිකන් වගකීමක් බාර ගත්තොත් ඒක හොඳටම කරන්න උත්සාහ කරනවා. සහ බාර ගන්නවා. දුන්නොත් ගන්න ඕනේ. දුන්නොත් කියන්නේ මෙහෙම නේ. ඒ කියන්නේ වැඩක් නම් බලන් ඉන්නේ නැහැ. මං අනිවාර්යෙන් එකට මැදිහත් වෙනවා. එතකොට තහනම් වෙච්චලා ඇත්ත එහෙමනේ. අපි පක්ෂි තහනම් කරා විශාල පස පක්ෂි ඇත්තරලා ගියා. සිසිලා. එතකොට මං එතකොට කල්තර DC එකේ හිටියේ. දීසික අපි තුන් දිනක් ඉතුරු වෙන අනිත් ඔක්කොම දාලා ගියා. අර ඒතර අපි තුන් දිනා තමයි ඉතුරු වුනේ. පස්සේ තමයි තව පිරිසක් එකතු කරගත්තේ. ඔව්. ඉතින් අල්ලගෙන හිටියා. මට මතකයි මාස 3කට වගේ පස්සේ තහනම් පස්සේ මට සෝමසෝරේ මුණ ගැහෙනවා. ඔව්. සැඟවුණානේ. වෙචලායත් මම ඒ කියන්නේ අපි දෙන්නට පොඩි වෙලාවක් ගියා මේ සාමාන්‍ය තත්ත්වෙට එන්න. ඒතර හැංගීම් බර වුණා අපි. ඒ වෙලෙත් මට කිව්වා ඔය දිගටම ඉදී කියලා මම විශ්වාසයක් තිබ්බා කියලා. ඒ නිසා මේක දිගටම ඉදුණා. ඉතින් ඇත්තගත්තුත් මේ ප්‍රධාන මම එලියට එන්නේම ප්‍රධාන ලේකම් වාක්‍යෙම කරන්නේ නෙවෙයි නමුත් ඒ වෙලේ ප්‍රශ්නයක් තිබ්බා එලියට එනකොට ඒ කියන්නේ පක්ෂි පිරිසක් ගොඩක් හිටියා කණ්ඩායම් හැටියට තුදකලා හැටියට හිටියා ඒ කිනේකාතර අන්තර් සම්බන්ධකම් තිබුණෙත් නෑ බොහෝ වෙලාවට නෑ එතකොට ප්‍රශ්නයක් තිබ්බා ඒ හැමෝටම පිළිගන්න පුළුවන් කෙනෙක්ගේ ඕනකම තිබ්බා
එතකොට ඒ වෙලේ හිටපු අය අතරින් සමහරු මෙයාට කැමති නැහැ සමහරු උන්නෝම ප්‍රශ්නකුත් තිබුණා මම ආවොත් ඔබ කැමති නැහැ ඔබ ආවොත් තව කෙනෙක් කැමති නැහැ තිබුණා නමුත් තිල්වින් සිල්වත් එක්කලා අමනාපයක් තිබුණේ නැහැ කවුරු නැ මම මොකද මම කලින් දන් දන්න මම රේටි එකල කවුරුත් දන්නවා ඒ නිසා මං ආව ඇත්තට මේ ටික එකතු කරලා අර සංවිධානය හදාගන්න ඒක කරගත්තා අපි එතකොට තමයි සොන්සර අර වාකෙන් බාර ගන්න කියලා කියන්නේ මම ඇත්තට අකමැති වුණා නමුත් අනිත් අපේ සහෝදරයෝ කියන්නේ අපි උදව් කරන්නම් කියලා එතකොට ඒක බාර ගන්නකොට ඒ වෙලේ තිබුණේ නැහැ මෙතරම් සල භාගියමත් තිබුණේ නැහැ ඒ වෙලේ තිබුණේ අර මේ මොහොතේ නිශ්චිත මොහොත තරණය කරගන්න විතරයි තරණය කරගන්න ඕන ඒකට කෙනෙක් ඕන ඒක බාර ගත්තනොත් ඉතින් ඒක බාර ගත්තට පස්සේ ඒක තුල වැඩ කරන් යනකොට දැන් ඉතින් වැරදි වැරදි අඩුපාඩු වෙන්නේ හැපි පෙරලි පෙරලි පාර දිගේ කොහොම හරි එවෙනවා දැන් මම මේක අහන්නේ මිනිස්සුෙක්ගෙන් අහන ප්‍රශ්නයක් ඔබ පක්ෂේ බාර ගත්තට පස්සේ පක්ෂේ ලේකම් වුණාට පස්සේ මම හිතන්නේ පක්ෂේ හැරගිය වැඩිම පිරිස හම්බුනේ ඔබට ඒ කියන්නේ එතෙක් මං හිතන්නේ ඊතරම් කණ්ඩායමක් පක්ෂය අතහැරලා ගියේ නෑ විවිධ හිරු කණ්ඩායමද ඊළඟට අපි දන්නවා වෙනත් කණ්ඩායම් සෙනවිලාද විමල් වීරවංශද විමල් මෙතර මේ වෙනකොට විභූති අපි දන්න විභූතිලා නන්දන ගුණතිලකලා මේ ආදි වශයෙන් ලොකු ලේඛනයක් මම දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ මිනිස්සෙක් පුද්ගලෙක් විදිහට තමන් එක්කල එකටම හිටපු මිත්‍රයන් තමන්ට අයිය කියාගෙන හිටපු අය සහෝදරයා කියාගෙන හිටපු අය එක බක්ත එක බෙදාගෙන එක මේසෙක ආපු අය ගිහිල්ලා පෑ 24ක් යන කලින් අවලාද නගනකොට චෝදනා නගනකොට මිනිහෙක් හැටියට ඒක දරාගත්තේ කොහොමද ඒක හරි අමාරු සිසර දැන් උනත් ගත්තොත් මම මතක් කරන්න හරි අකමැතියි ඔක මොකද නිකම්මත් නෙවෙයිනේ ඒ කියන්නේ ඒ ඔය හැමදෙන හුඟ දෙනකොට ගත්තොත් එහෙම දේශපාලනේ උගන්වන්න මැදිහත් වෙච්ච අය අඩුපාඩු ගන්න දීපු අය සංවිධාන වැඩ හුරු කරපු අය එකපත් එක බෙදන් කාපු අය එකට සටන් කරපුවා ඊට අමතරව ඒ හුඟ දෙනෙක්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න වලදී ගිහිල්ලා මැදිහත් වෙලා ඒවා බේරපු සමහර පවුල් අද ඉන්නේ ඒවත් එක්ක එහෙම කරපු අමාරු වෙච්ච හැම වෙලාවකම උදව් කරපු එහෙමනේ අපි සම්බන්ධන් තියෙන එහෙමනේ ඉතින් එහෙම තිබිච්ච කෙනෙක් දැන් මිනිස්සු දේශපාලන පක්ෂලෙන් අයින් වෙන එක ඒක ස්වභාවිකයි සාමාන්‍ය දෙයක් නේක ඕනෙට බිරිඳේ සැමියයි සැමියා අතරලා යනවා බිරිඳ අතරන ඒක සාමාන්‍ය ස්වභාවයක් හැබැයි අයින් වෙලා කියන්නේ දේශපාලන අරමුණු මත නම් දේශපාලන අරමුණු මත ගිය කෙනෙකුට පුළුවන්කමක් නැහැ අනිත් පැත්ත හැරිලා අර ඉතිහාසයක් පුරා අධිපත්‍ය වල මත කරලා කෙනෙකුට මඩවලාද ගහන්න නමුත් ඉතින් ඒකට මොන දෙන්න සිද්ධ වුණා එහෙම අවලාද ගැව්වා මට ගැව්වා නොහිච්ඡාද කරා අමාරුයි පැහැදිලිවම අමාරුයි දැන් මතක් වුණාමත් සමහරට හිතරි දෙනවා නමුත් අපි දේශපාලනයක් කරනවානේ ඒ නිසා ඒක ඉස්සරහ කෙලින් ඉන්න සිද්ධ වුණා අපිට ඒ නිසා හිටියා දරාගත්තා කොහොමවත් දරාගත්තා මොකද්ද මේ එකක් මේ අපිට මේ මාක්ස්වාදී ඇතුළේ දේශපාලන තුල උගන්වපු දෙයක් තියෙනවානේ ඒක තමයි ඔබ කෙනෙකුට යමක් කළ යුත්තේ පෙරලා කිසිවක් බලාපොරොත්තු නෙවෙයි කියලා. මගේ හිතේ තියෙන මගේ තේමා පාටිය ඕක. හරිද? ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් තොරව වැඩ කරන්න. පුද්ගලයාටත් එහෙමයි සමාජයටත් එහෙමයි. ඒ නිසා මම වැඩ කරන්නේ එහෙම. දැන් ඒ නිසා මට කවුරු හරි කෙනෙක් මේ මොකක් හරි පස්සේ වෙනස් වුණාට මං හිතරිද්ද ගන්නෑ. මොකද මං වැඩ කරන්නේම ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් තොරව. ඒගොල්ලන්ට ස්තුතියකින් වන්දු කිව්වත් මට කමක් නැහැ ඒකට ප්‍රශ්නයක් නැහැ කියලා. ඔය ගිය අයගෙන් මේකත් ටිකක් අමාරු ප්‍රශ්නයක්. ගිය අයගෙන් වැඩියම දැනුනේ කවුරු ගියාම? මගේ සෝමන් සහෝදරයත් ගියා අවසානයේ. ඔහේ යන්නේ නැහැයි කියලා. එහෙමනම් සෝමන් සහෝදරයා කිව්වානේ. ඔහේ යන්නේ නැහැයි කියලා 83 තහනමින් පස්සේ කියපු කෙනත් පක්ෂය අතහැරලා ගියා. මේ 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 නාමලේඛනයේ දැක්කහම වැඩියම මට කම්පැනිටපත් වෙනවා. නම් ලෙස නේද? ඒකෝක පෙරටු ගාමි කණ්ඩායම් පක්ෂෙන් ගිය වෙලාවේ එතන හිටපු සමහර අය ගැන නම් ඇත්තට මගේ ගෞරවයක් තිබුණේ නැහැ නමුත් සමහර අය ගැන කනගාටුවක් තිබුණ අපරාධය වල මේ ගියේ කියලා ඊට පස්සේ සෝමන් සහෝදරයා ඒක නිකන් ඒක පුද්ගලිකවම දැනුණා ඔව් පිළිගන්න බැරි එකක් නේ මේක ඇයි විශාල කාලයක් අපි දෙන්නකට වැඩ කරලා අපි ඒක කාමරේම නිදාගෙන ඒක දිස්ත්‍රික්කයේ ඒක ආසනේ එකටම දේශපාලනේ එකට ඉඳලා අපි ඒකතර යා යනවා ඒගොල්ලෝ ඇතර මං යනවා එයා ඔය 70 ගණන් වල සෝමන් සහෝදරයා කොළඹ වැඩ කරා පක්ෂ වැඩ කරා එතකොට ඒ සහෝදරී තනියම ගෙදර ඉන්නේ එතකොට තනියම ඉන්න බය වුණාට පස්සේ සෝමන්දරා අපිට කිව්වොත් එහෙම අපි රැයට එහෙ යනවා ගෙදර ඉන්න ඒ තරම්ම විශ්වාසයක් සරිය කිට්ටුකමක් තිබුණේ ඉතින් එසා යා ගිය වෙලාවේ පොඩ්ඩක් ඒක දැනුණා නිකන් හදවතට නමුත් කරන් දෙයක් නෝමුනේ මම ඔය ප්‍රශ්නේ වැඩියෙන් කතා කරන්න කැමති නැහැ මොකද මිනිස්සෙක්ගේ සංවේදීම කලාපේ බොළුවට අහුලවන්න අඬවන්න වෙන්නේ නම් වෙන වැඩසටහනකට එහෙම ඕනේ නැහැ මොකද මම හිතන්නේ
अंडन उबट महामारे अंडने वोट वो आदरे करबट धन सा विन प्रत्येक अन्न के मत अमतक करबर की पुत डीमन आनंद हरुण हम अम्मी की अंदर මට මුලින්ම තදටම දැනෙච්ච පොතනේ පස් අවුරුද්ද එක තමයි තියෙන්නේ ඔරුවල් බන්සෝ ඔරුවල් බන්සෝ ඊට පස්සේ ඔය පරිවර්තන ගොඩක් කියවනේ මං ගාව මෙතන තියෙනවා මේ තියෙනවා මං කියන ටිකයි තියෙනවා ගොඩක් තියෙනවා ඔෆිස් එකේ තියෙනවා තව එවෙන් රුසියානු පරිවර්තන සෝවියට් පරිවර්තනට අපි කොහොමද කැමති නිසා ඒ නිසා ඒක ඇතුලේ මට නිකන් තදින්ම ආසම කරන එක තමයි පෙරළු නැවුම් පස ඒක ගත්තම ඒක නිකන් විශ්වවිද්‍යාලයක වගේ එකක් නේ ඒක හැම පැත්තෙන් වෙන ඕන පොතක තියෙන එක පැත්තක් නේ එක කලාපයක් ආවරණය කලාපයක් ආවරණය මේක එහෙම නේ මුළු ජීවිතයක්ම තියෙනවනේ මිනිස්සු හැසිරෙන විදිය සමාජයක් හැසිරෙන විදිය අලුත් සමාජයක් ගොඩනගන විදිය එතකොට ඒකට එන බාධා මේ එතකොට ඒක මිනිස්සු ඒක දිහැසිරෙන විදිය ඉස්සරින් තාමත් මං ගත්තොත් මගෙන් අහුවත් හොඳම පොත මොකද්ද කියලා මට කියන්න තියෙන්නේ පෙරළුණුම් පස මේ ප්‍රශ්න ටික කාරණා මේවා දේශපාලන ව්‍යාපාරික නායකයෙක්ගෙන් විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලන නායකයෙක්ගෙන් අහන්න ඕනේ නැති වගේ ප්‍රශ්න මං අහන්නේ මේක ටිල්වින් සිල්වා කියන සාමාන්‍ය මනුස්සයෙක් ගිරිතාගෙන වෙනස් වෙන්න හම්බුණා නම් තෝරා ගන්න හම්බුණා නම් ජීවිතේ ආපෝ සැරයක් ගිහිල්ලා තෝරා ගන්න මොකද්ද මම නිකන් මේ කලාවැත්තර ගොඩක් ආස කෙනෙක් ගොඩක් මාසයි තාමත් එහෙම තියෙනවා මට හිතෙනවා මේ පැත්තේ මොකක් කරතනම් මම තෝරා ගන්න තිබුණා කියලා ගීත ගානා කරන්න හැකියාවක් තියෙනවා යම් පමණකට. අවසනට වගේ එක බෑ. හොඳ වෙලාවට බෑ. හොඳ වෙලාවට බෑ. නෑ ඒක නම් ඒක කිව්වේ මම බය වෙන්න එපා. ඒක කිව්ව විදිහම අපිට තේරෙනවා. ඔබට තේරෙනවා ඇති ඒක කිව්වේ මේ හදිසි හරි ගීත ගන්න පුළුවන් කිව්වනම් අපි කිව්වනම් වචනයක් දෙකක් කියන්න කියලා ඒකෙන් බේරෙන්න ඒ කිව්වේ. මේ නෑ නෑ ඇත්තටම මට එහෙම එහෙම ඒ හැකියාවක් නැහැ. ප්‍රසිද්ධ දේශපාලන පළවෙනි කතාව කරපු දවස මතකද? මං කියන්නේ මේ ප්‍රසිද්ධ සහ ප්‍රසිද්ධ කියන එක වචන දෙක ගන්න වෙන අර්ථකින් මම මේ කියන්නේ. පළවෙනිම කතාව කරේ මට දිනේ මතක නැහැ 95 මම ප්‍රධාන ලේකම් වුණාට පස්සේ තිබ්බ පළවෙනි රැස්වීම නුගේගොඩ නුගේගොඩ තිබ්බ රැස්වීම එතකොට කතිකව පක්ෂ හිටියානේ විමාල් හිටියා ඊට පස්සේ සේනස් සිල්වා හිටියා බුලේගොඩ හිටියා ඒගොල්ලෝ අජිත් කුමාර හිටියේ ඒ කාලේ ඒ වෙනකොටත් ඒගොල්ලෝ කතිකව කතිකව සහ ඒගොල්ලෝ රට දන්නවා යම් ප්‍රමාණයක් දන්නා අයෝ මම දන්නේ නැහනේ එතකොට ඒක තමයි මම මුලින්ම කතා කරේ මට මතක විනාඩි 10ක් වගේ කතා කරා මොකද හිතුවේ නර වේදිකාව නැග්ගාම නුගේගොඩ එලිමහන් රංගපීඨයේ වේදිකාව නැග්ගාම සෙනග දැක්කට පස්සේ මොකද හිතුනේ මහා සෙනගක් හැබැයි හිටියේ නෑ මහා විශාල සෙනගක් නෙමෙයි මට මෙහෙමයි මට අර ඔය මේ සෙනග දැක්කම අරම හැදෙන සබකෝලේ වගේ ඒවා නෑ සිසර මට එහෙම ප්‍රශ්නයක් නෑ මොකද මම පිරිසක් පිරිස් එක වැඩ කරලා හරි මේ තියෙනවා මම සාමාන්‍යයෙන් ගත්තම ප්‍රසිද්ධිය කතානකට මම කතා කරලා තියෙනවා කතා කරලා තියෙනවා ඒ තරම් දේශපාලනයතුලේ ඕන තරම් කතා කරලා තියෙනවා පෙරවල් ඇතුලේ තින් ඉඳලා කණ්ඩායමක ඉඳලා තිනවා එසමට එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ නමුත් අර කතිකෙක් ලෙස කතාව හදා ගන්න ඕනනේ ඒකට මං දැන් පුංචි කාලයක් ගියා ඉතින් දැනුත් හොඳම නෙවෙයි නමුත් කිසියම් කතාවක් කරගන්න පුළුවන් එහෙම ටිකක්වත් තිබුණ නැහැ දැක්ක ගම ඇත්තටම තිබුණ නැහැ තිබුණ නැහැ එයින් පස්සේ පළවෙනිම ප්‍රවෘත්ති සාකච්ඡාවේ පළවෙනි ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අර නුගේගොඩ ඒක නිකන් ඒක හරියට තියෙනවා නම් මේ ගහක් කැට කරපු එකක් වගේ නුනේ අර බුලේගොඩ සහෝදරයගේ ගෙයි මෙහා පැත්තේ ඇතුළ වෙන තැනම පොඩි හට් එකක් ඇතුළේ තිබුණේ ටකරම් මඩුවක මාධ්‍ය වේදින් ඉස්සරහා මූණ දෙනකොට ඒත් නැහැ දැන් මෙහෙමනේ මේ අභියෝගයක් බාර ගන්න තියෙන්නේ දැන් මේක කරන්න ඕන ඒ නිසා කරන්න පුළුවන්ද බැරිද ගොත ගැහිද අරගෙන මොකක්වත් නැහැ දැන් ඉතින් වතුරට වැටලා තියෙන්නේ පීනන්නම් වෙනවා ඒ කියන්නේ 95 ඉඳන් ඔව් දැන් ඉතින් පීනනවා පීනනවා පීනන්නත් කැමතිද පීනන්න කැමති ටිකක් පුළුවන් ගොඩක් බෑ ක්‍රීඩාවක් විදිහට වඩාත්ම කැමති කෝකටද එහෙම විශේෂයක් නෑ ඇත්තටම ඉතින් මොකද මම මේ අහන්නේ දැන් ලංකාවේ දැන් බොහෝ දෙනා ප්‍රේම කරපු ක්‍රීඩාවනේ ඔය කාලෙත් එහෙමයි මම දැන් ක්‍රිකට් වලට ප්‍රේම කරා ඉතින් ඒ ක්‍රිකට් කඩාවැටලා මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙන වෙන කතා බහ යනකොට ජනතා අයිතිවරුන තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළේ ක්‍රීඩාව ඩිඩක් වෙන කළ තියෙන නිසා තමයි මම මේ වැව්වේ මේවා දැන් ඔය වොලිබෝල් වලට කැමතිද මොකද අපේ ගම්වල වොලිබෝල් ගහන ඉස්සර හැම ගමකම වොලිබෝල් කෝඩයක් තිබ්බනේ තරුණ කට්ටිය හවස පහට වගේ සෙට් වෙලා හත වගේ නිකන් ගහනවා ඒතර අපිත් උතන් යන පොඩි කාලේ අපි යන බෝල් අහුලන වොලිබෝල් ඇතර ගියාම අපි තමයි ඒක අරගෙන නේද දුවන්නේ නේද ඔක හර එන එකත් ලොකු දෙයක් ලොකු වැඩක් ඒක අර අතින් ගහලා දුන්නම ඉස්කෝලේ යන කාලේ ක්‍රිකට් වලට ඇල්මක් තිබ්බා ඒ ඇල්ම ආව ඇත්තටම ක්‍රිකට් බලලා නෑ ක්‍රිකට් අහලා අහලා අර හරියටම කියනවනම් අපි කියන්නේ රේඩියෝ එකෙන් බලලා තමයි ආසාව ආවේ ප්‍රේමසිරි ආපසිංහ පාලිති බේරලා ප්‍රේම කමෙන්ටරි කරන කාලේ තිබුණා ඊට පස්සේ කාලේක ෆුට්බෝල් මැච් බලන්න පොඩි ආසාවක් තිබ්බා නමුත් දැන් ඒවට මේ කාලය කාලේ පියවස් පස්සේ ඇතිලා අර ජෝතිනේ කැමතිම ගායකයා ප්‍රියතම නළුව කවුද
දැන්නම් කියන්න අමාරු මං එකක් ජෝට ගොඩක් කැමති ඒක හරි දක්ෂම නළුවෙක් නිසා තරුණ කාලේ චිත්‍රපට බලන කාලේ කැමති කැමතිලා තිබුණේ ගාමිණී පොන්සේකා නිලිය එහෙම නැති ඔය මාලනී ශ්‍රියානි ඔය හිටේ කාලේට කාටත් කැමති දැන් චිත්‍රපට බලන වෙලාවක් තියෙනවද දැන් චිත්‍රපට සිංහල නම් මෑත කාලේ බලලම නැහැ චිත්‍රපට එන්නේ නැහැ දැන් එක පැත්තෙන් ගන්න නෑ නමුත් මම චිත්‍රපටි බලනවා අපි පක්ෂ අධ්‍යාපන වැඩවලට ඔය චිත්‍රපටි පාවිච්චි කරනවානේ ගොඩාක් විදේශ චිත්‍රපටි ඔය සබ්ටයිටල් දාපු වෙනම ඒ නිසා මං ගාව චිත්‍රපටි එකතුවකුත් තියෙනවා නිරන්තරයෙන් බලන චිත්‍රපටියක් තියෙනවද නිරන්තරයෙන් බලන චිත්‍රපටියක් කියලා එකක් නැහැ කොයි එකක් මම බලනවා නිකන් මට ඉඩක් හම්බුනොත් එහෙම චිලාවකට නැත්නම් අධ්‍යාපන වැඩ වෙනුවෙන් චිත්‍රපටි බලන වෙලාවල් තියෙනවා ඉතින් ඔය මෑත කාලේ බලපු චිත්‍රපටි අතර නිකන් හින්දි චිත්‍රපටියක් තිබුණා ඔය මිස්ටර් ඇන් මිසස් අයර් කියලා හරිම ලස්සන කවියක් වගේ චිත්‍රපටයක් ඒක ජාතිවාදයට විරුද්ධයි ඒ වගේ එකක් හමුණා ඊට පස්සේ එකක් බැලුවා ඔය ලතින අමරික චිත්‍රපටයක් මේ ඊවන් ද රේන් කියලා චිත්‍රපටයක් තිබ්බා ඒ වතුර විකුණන ප්‍රශ්නයක් ගැන අපිට හිතන්න දෙන ප්‍රශ්නේ ඒ වගේ ගැන තින් එහෙම චිත්‍රපටි ගොඩක් විශේෂයක් නැහැ කියන කාරණේ මම මේක නිකන් අන්තිම ප්‍රශ්නේ වගේ අහන්න හැමදාම ජනතාතුමනි ලේකම් වෙලා ඉන්නද හිතාගෙන ඉන්නේ නෑනේ කවදද විශ්‍රාම යන්න අදහසක් තියනවද දිනයක් කරමුක් කරින් එහෙම නැත්නම් පක්ෂයයට තියනවද අදහස විශ්‍රාම යවන්න දවසක් මේ ප්‍රශ්නේ තියෙන මට තිබ්බට පක්ෂයට අදහස නැති තමයි ගැටලුව තියෙන්නේ දේශපාලන විශ්‍රාම යන වගේ අදහසක් නැහැ හරි මම මරණය දක්වා මේක වෙන මොකක් කරන්නේ නැහැ ඒ කියන්නේ දේශපාලනේ නොකරනවා කියන අයටත් කියන්න තියෙන්නේ ඒකම තමයි ඒගොල්ලෝ හිතන්නේ දේශපාලනේ කරන්නේ නැහැ කියලා එතකොටදී අපි හැමෝටම අඩු වැඩි වශයෙන් දේශපාලනේ කරමින් ඉන්නේ නැහැ බොරුවට නැහැ කියලා ඉන්නේ හරියට කරමු හරියට හරි දේ කරමු එසම දේශපාලන කරමු නමුත් මට මටත් දැනෙමින් තියෙනවා දැන් මේ වගකීම් මාරු කරගන්න එක හොඳයි කියලා. නමුත් පක්ෂය තාම එකට එකඟතාවයක් නැතුනේ. මහන්සියක් දැනෙනවද? මහන්සියක්ම නෙවෙයි. දැන් අපි වයසයිනේ. දැන් මට 65ක් සිසිර. මේක තමයි මැජික් එක. ඒ කියන්නේ මේවා අර සමහර ওই දේවල් විකුණන තියෙන විටමින් වර්ග එහෙම විකුණන අයට නරකම නැහැ. දැන් 65ක් මේක නිකන් අර හැම වෙලෙම කියන්නේ මේක මම කියන්නේ නම් අන්දන්න නෙමෙයි 65ක් හැබැයි කොල්ලා වගේ. ඔව්. ඉතින් 65ක් මහන්සි දැනන වයසක් නෙමෙයි. ඔව් මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. ඇත්තට ගත්තොත් එහෙම. නමුත් එකම දේ වැඩි කාලයක් එක්කෙනෙක් කරන් යනකොට ඒ කාර්යයට පොඩ්ඩක් අර ඒක වෙනසක් වෙන්නත් ඕනනේ. ඒක Tamanටයි ඒ කාර්යයට එකටම සාධාරණයි. සාධාරණක වෙනසත් මම අපිට එහෙම වෙනසක් කරගන්න ඕනකම තියෙනවා. නමුත් තාම පක්ෂයේ සහෝදරුන්ගෙන් පැත්තෙන් එකට විතරක් ඒ සහයෝගය හම්බෙන්නේ නැහැ. ඒ සහයෝගය හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පක්ෂේ ගෙනියන්න සහයෝගය දුන්න අය. පක්ෂේ දාලා යන්න පක්ෂ අතෑරලා මම ටිකක් ඉන්නම් පැත්තක කියන සහයෝගය දෙන්නේ නැහැ. අතෑරලා ඉන්නව නෙවෙයි. ඔය පැත්තකින් ඉන්නම් අර නිකන් කියන්නේ මල්ලිල වැඩ කරන්න මම බලන් ඉන්නම් මට මගෙන් පුළුවන් උදව්වක් දෙන්න කියන එකට සහයෝගයක් ලැබෙන අඩුයි. මම නම් එහෙම කියන්නේ බලාපොරොත්තුවක් නැහැ. මල්ල වැඩ කරන්න මම බලන් ඉන්නම් නෙවෙයි. මල්ලි වැඩ කරන්න මමත් වැඩ කරමු. මල්ල වැඩ කරමු. වැඩ කරන මමත් වැඩ කරන්නම්. හැබැයි එකම තනතුරේ වගේ මින් දෝ නෑනේ නේද වෙනස් වෙනවා මොකද මේ තනතුර බලාගෙන පක්ෂයට ආවෙත් නැහැනේ මම හිතන්නේ තරුණයා තිලිනුසිල්වට තරුණයා මේ වැඩේට එනකොට ආවෙත් මේ තනතුරු බලාගෙන නෙමෙයි මොකද අපි ගත්ත අපි කවුරු මම විතර නෑ අපි කවුරුත් එමුනේ අපි නිකන් අර තනතුරු අරගෙන ඒ වගේ සීමා විචාරණේ මම ගත්තා මම මෙහි බුදිය ගන්න මෙතන මම බෝඩ ගත්තොත් ඒ මෙතන වැඩ මම ප්‍රධාන ලේකම් වැඩෙත් කරනවා අධ්‍යාපන වැඩත් කරනවා ඒ ඇස්සේ මගේ ඉන්න කාමරේ මම බාත්รูම් එක මම හොදගන්න සුදු කරගන්න එක කාටත්මන් තියන්නේ මේ බොහෝ දෙනා දන්නේ නැතිව මේ ජනතා ඉතුරුන පැත්තේ කියන්නේ හිතන බොහෝ දෙනෙක් නොදන්න දේවල් ඒක ඊට පස්සේ මට නිකන් කවුරුත් බත් එක බෙදලා ගෙනල්ලා දෙන්නේ නැහැ එන්නේ අපි බෙදාගෙන කනවා විතරක් මම හොදන්න ඕනේ හොද ගන්න විතරක් නෑ මට නිකන් පොඩි හවසට හරි දවල්ට ඉඩක් තිබුණ වෙලාවක් තිබුණොත් මම පහළට ගිහිල්ලා අපේ කමල් සහෝදරයා කුස්සියේ වැඩ කරන්නේ උයන කියන වලට උදව් වෙනවා උදව් කරනවා ඉතින් අපිට ඕනයක් කරලා යයි නේද උයන්න පුළුවන් ද හොඳටම සාමාන්‍යයෙන් පුළුවන් පුළුවන් ඔය දැන් ඔය හරි ලෙස්සල යන උත්තර ටිකක් තියෙනවා සින්දු කියන්න පුළුවන්ද කොහොමටත් බෑ උයන්න පුළුවන්ද සාමාන්‍යයෙන් පුළුවන් ප්‍රේම කරන එක ඒ කාලේ ප්‍රේම කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඔන්න පොඩි ලෙස්සල යන උත්තරයක් තියෙන හැබැයි නෑ ඒවා ඉතින් ඇත්තනේ ඇත්ත කතා තමයි ඒක දේශපාලනය ගැන හෙවොත් නම් ඔබ එහෙම ලෙස්සල යන්නේ නැහැ මේ තද උත්තර දෙන්නේ මම හිතන්නේ අපිට නියමිත කාලේ දැනුනේම නැහැ වගේ ගියා තව තියෙනවා ඔය අවුරුදු 40ක විතර දේශපාලන ජීවිතය අපි කතා කරේ පෞද්ගලික ජීවිතේ එතනින් මෙතනින් අහුල ගත්ත ටිකක් විතරයි මම හිතන්නේ ඔබට සාධාරණයක් වුණේ නැහැ ඒ ටිකෙන් මම හිතන්නේ අපි ඇත්තම තෝරගත්තෙත් ටිලිනසිල් සහෝදරය ටිලින අයියා අපි ඔබත් එක්කලා දේශපාලනේ වැඩි විදුරටත් කතා කරන්න ඕනේ නැහැ කියන්නේ මොකද ඒක කතා කරන්න ඕන තරම් මාධ්‍යයක් තියෙනවා ඔබත් එක්කලා නිරන්තරයෙන් කතා කරනවා සහ ඔබේ පක්ෂයේ සහෝදරුන්ට ඔබ නිරන්තරයෙන් මේක ගැන කියලා දෙනවා ඒ කලබල අස්සේ තමයි අපිට මේ පැයක පැයකමාර කාලයක් තුන අපි බෙහෙවි නිසුතන්ත වෙනවා ඔබට ඔබේ පෞද්ගලික ජීවිතයේ සමහර තැන් සමහරව අහලා නැති තැන් ගැන අපිත් එක්කලා කතා කරන්න මෙන්න මගේ අන්තිම ප්‍රශ්නේ ජීවිතේ
මරණ බය දැනුනේ කවදද? ඇත්තටම තාම දැනලා නැහැ. මොකද මට මේ වගේ තත්ත්වයක් ආවේ මම අතනට පත්විච්ච වෙලාවේනේ. ඒ වෙලෙත් මරණ බය දැනුන්නේ නැහැ. ආපු එකම දේ තමයි මං අතරට පත් වෙනකොට මං දන්න ගොඩාක් දේවල් තිබ්බා. අතන මම කලුත දිසා ලේකම් ගමනක සහෝදරයෙක් ඉන්නේ අපේ දිස්ත්‍රික්කයේ ඇතුලේ මං එතනට යන තැනක් තව තවතුරු ගොඩක් මං දන්නවා ඉන්නේ තැන් දන්නවා ඇත්තකටත් රෝහණ සතර ඉන්නේ කොතිකල මං දන්නම් හිටියේ නෑ. ඒ කියන්නේ පලාත දන්නවා ගෙදර දන්නේ අනිත් ඔක්කොම දන්නවා. ඒ නිසා මට තිබිච්ච එකම දේ තමයි මේ එකක්වත් එලියට යන්න නැතුව මං කොහොමද තියාගන්නේ කියලා. ඉතින් මම අද මට ලොකු සතුටක් තියෙනවා අඩු ගානේ මං කවුද කියලාවත් निरोगी भाव ला प्रार्थना करना प्रेक्षक।